කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං උපනයන්ති වේරං තේ සන්න සම්මති. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං නුපනයන්ති වේරං තේ සූප සම්මති. පින්වත්නි, අද ධර්ම දේශනාව සඳහා දායකත්වය දරනවා කොළඹ හත රොස්මන් ප්ලේස් නම්බර් 5 නිවසේ පදිංචි මානෙල් වික්‍රමසිංහ මහත්මිය විසින්. එතුමියගේ බලාපොරොත්තු වෙන්නේ පරලොව සැපත්වෙන්ට යතුනා වූ සාමි පුත්‍රයා දයා චන්දන වික්‍රමසිංහ මහත්මයා තුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ අදහසින් අදත් අපි මාතෘකා කරගත්තේ ධම්මපද පාළියෙහි යමක වර්ගයේ සඳහන් වන ගාථා රත්න දෙකක්, තුන්වෙනි සහ හතරවෙනි ගාථා දෙකම එකම දේශනාවක් සඳහා අද මාතෘකා කරගන්න යෙතුණා. බුදුරජාණන් වහන්සේ විසින් අමා නිවන් සුව කැඳා දෙමින් දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ එකම ශාන්ත රසයක්, නිවන් රසයක් පවතින්නේ. ඒ නිවන් අවබෝධ කරගැනීමේ පරම පිවිතුරු අදහසින් දේශකයන් වහන්සේලා ධර්ම දේශනා කරනවා, ශ්‍රාවක පින්වතුන්ලා ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම දාණය සිදු කරන පින්වතුන්ලා බොහෝ දෙනෙකුට යහපත පිණිස තමන්ගේ ධනය වැය කළා මේ ගුවන් කාලය වෙන් කරගෙන ඒ සඳහා දායක වෙලා පින් රැස් කර ගන්නවා. ତର ධර්ම දාණය සියලු දාණයන් අතර අග්‍ර බව ධම්ම දානං සබ්බ දානං ජිනාති කියන බුද්ධ වචනයෙන් පැහැදිලි වෙනවා. මොකද අනිකුත් ආමිස දානයන් පූජා කළොත්, ඒ ආහාර ආදී දෙයක් අනුභව කළොත් ඒක එක දවසක් පවතී. නමුත් මේ ධර්මයේ යමෙක් ඇහුවොත්, යම් කෙනෙක් දේශනා කළොත්, ඒ ධර්මයේ ඇසීම නිසා දේශනා කිරීම නිසා යම් සුවයක් මානසිකව ලබනවා. ඒ ලැබෙන සුවය පිනක් වශයෙන් රැස් වෙනවා. ඒ පින, ඒ සුවය, ඒ ධර්ම ශක්තිය සසර ගමන සුවපත් කර දෙන්න සමත් වෙනවා. තවත් විදිහකට කිව්වොත්, මේ සද්ධර්මය නොදන්නා කෙනාගේ සසර ගමන බොහොම දිගයි. දීගෝ බාලාණං සංසාරෝ සද්දම්මං අවිචානතෝ, එහෙමයි දේශනාවේ සඳහන් වෙන්නේ. සද්ධර්මය නොදන්නා කම නිසා සාමාන්‍ය මිනිස්සු සත්ව ඝාතන සොරකම් ආදී පංච පාපයන් කරමින් ධර්මයේ නොහැසිරෙමින් භාවනාව නොවැඩීම නිසා දිගින් දිගටම සසර ගමනේ දුකට වැටෙනවා, සතර අපායට වැටෙනවා. ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය කියනවා, හැඬීම් වැළපීම් කියනවා, මහා දුක් රසකට උරුමකම් කියනවා.
අන්නේ සසර දික්වෙන කාරණය මොකද්ද? සද්ධර්මය දැන නොගැනීම. සද්ධර්මය දැන නොගැනීමේ හේතුව මොකද්ද? වරද කාගේද? තමන්ගෙමයි. ලෞතර බුදුරජාණන් වහන්සේ නම දුර්ලභව ලෝකෙට පහළ වෙන්නේ, ඒ බෝසතාණන් වහන්සේ සංසාර ගමනේ අප්‍රමාණ ඇස් ඉස්මස්ලේ අඹදරු රාජ්‍ය දන් දීලයි, පාරමී පුරලයි මේ උතුම් තත්ත්වයට පත් වෙන්නේ. එසේ සියලු ආකාරයෙන් සියලුම ධර්ම, සංකත අසංකත සියලු ධර්ම, ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත්තු සියලු ධර්ම, සංකත ධර්ම, අසංකත ධර්ම, හේතු නැති කිරීමෙන් අවබෝධ කළා වූ නිවනත් නවලෝතුරා ධර්මයත්. මේ සියල්ලම සියලු ආකාරයෙන් අවබෝධ කළ නිසා බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙ යුක්තයි. සියල්ල දන්නා උතුමන් වහන්සේ එකවර එක නමක් පමණයි ලොවට පහළ වෙන්නේ. එහෙනම් එක අන්තක්කල්පයක එසේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉද්දි, ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මුල මැදාග යහපත් පිරිසිදුව මේ උතුම් සද්ධර්මයේ දේශනා කරද්දී, දේශනා කර තිබෙද්දිත් යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා එයාගේ කන් ඇහෙනවා නම්, ඒ කන් ඇහෙද්දී හිත යොමු වෙන්නේ නැත්නම් ඒ ධර්මය අහන්න, ඒ වචන අහන්නට. සුභාසිත කියලා කියනවා, ඒවන් සුභාසිතා වාචා සපලෝ හෝති සකුබ්බතු, ප්‍රඥාවන්තයාටම මේ මැනවින් වදාළ ධර්මය සඵල වෙනවා කියන එක තමයි දේශනාවේ තියෙන්නේ. ඒ අනුව ප්‍රඥාවන්තයාම කන් යොමු කරනවා. මේ අහන නොලැබෙන්නේ කාටද? දුෂ්ප්‍රඥා, ප්‍රඥාව නැති කෙනා. එයාට ලොකු වෙන්නේ මොකද්ද? පංචකාමය. මේ රූපේ යාට ලොකුයි, ශබ්ද ලොකුයි, ගන්ධ රස පහස ලොකුයි. දැන් එහෙම කොහොම තේරෙන්නේ නැහැ රූප ලොකුයි කොහොම රූපේ ලොකුයිද කියලා හිතනව නැහැ. එහෙම නෙවෙයි. පංචකාම වස්තු වශයෙන් හඳුන්වා දෙන ගිහි ජීවිතය ගත කරන කෙනෙක්ගේ පංචකාම වස්තු මොනවාද කියලා බැලුවම අපිට පේනවා ස්වාමියා භාර්යාව කියන්නේ පංචකාම වස්තුවක්. ඔවුන්ට ලැබෙන දරුව කියන්නේ පංචකාම වස්තු. හදාගත්තු ගෙවල් දොරවල් ඒවා පංචකාම වස්තු. යාන වාහන පංචකාම වස්තු. මෙන්න මේ පංචකාම වස්තු කෙරෙහි ඇලීම තියෙනවා. ඒ ඇලීම බන්ධනය නිසා ඒවම පෝෂණය කර කර ඉන්නව හැරෙන්න, ඒව මතක ගා ඉන්නව හැරෙන්න, ඒවා ගැන සොය සොයා ඉන්නව හැරෙන්න ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ඉතාම දුර්ලභ, පැහැදිලිවත්, පිරිසිදුවත් දේශනා කොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අහන්න හිත නැමෙන්නේ නැහැ. කාගෙද? දුෂ්ප්‍රඥාගේ. එහෙම කොහොම තේරෙන්නේ අපේ වචනයෙන් කොහොත්? මෝඩ කෙනාගේ. කාගෙද? මෝඩ කෙනාගේ. දැන් මෝඩ කෙනාගේ ස්වභාවය තමයි එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නේ නැහැ. එයා වැරදි සොය සොයාම ඉන්නවා. භික්ෂුන් වහන්සේලගේ වැරදි සොයනවා, ශාසනයේ වැරදිම සොයනවා. එහෙම කෙනා ශාසනය හඳුන්වා තිබෙන්නේ අවපස සඳක් වගේ, දිනෙන් දින දිනෙන් දින පිරිහිලාම යනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕනේ, කන් යොමන්නට ඕන. ඒ කන් යොම ආසන ධර්මයෙන් අපේ හිත සුවපත් වෙනවා. ඒ සුවපත් වෙන බව අපට මේ මොහොතේම දැනෙන්න ඕන. ඒ මොහොතේම දැනෙනවා නම් ඒ සන්දිට්ඨික ගුණය අපිට ලැබුණා වෙනවා. මේ ධර්මයේ මනාවදාල නිසා ස්වාක්කාතයි. මුලමැදාග යහපත් සන්දිට්ඨිකයි. මේ ජීවිතේම අපිට ප්‍රතිඵල ලැබෙනවා, මේ මොහොතේම ලැබෙනවා. වැඩි වෙලා යන්නේ නැතුවම ලැබෙනවා. අකාලිකයි කියන ඒ නිසා කාල නියමයක් නැතුව ප්‍රතිඵල ලැබෙනවා. ඒහි පස්සිකයි. එන්න බලන්න විමසන්න කියලා අපිට ඕන කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම කතා කරන්න පුළුවන්. ඒ විමසා බලන්න පුළුවන් නිසා ඒහි පස්සිකයි. ඕපනයිකයි. තමා තුළටම පමුණුවා ගත යුතුයි. දැන් ස්වාමීන් වහන්සේලා මහණ වුණා, උන්වහන්සේලා නිවන් දැකපු දෙන් ඒ ස්වාමීන් වහන්සේ නිවන් දකීදී අපිත් පස්සෙන් ගිහිල්ලා පොඩ්ඩක් නිවණෙන් ඉල්ල ගන්නවයි කියලා කතන්දරයක් නෑ මේකේ. නැත රහතන් වහන්සේලා පස්සෙන් හොයාගෙන ගියයි කියලා අපි නිවන් දකින්නවයි කියන කතන්දරයක් නෑ. මොකද්ද කතාව තියෙන්නේ? ඕපනයිකයි, ඔපනයනය කළ යුතුයි. තමා තුළින්ම පමුණුවා ගත යුතුයි. තමන්ම දකින්න ඕන. වෙන කෙනෙක්ගෙන් දැකලා හරියන්නේ නෑ. ඒ නිසා තමා විසින්ම දැනගත යුතු බවයි ඕපනයික කියලා කියන්නේ. ඒක ඒ සඳහා ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා අවවාද කරනවා, අනුශාසනා කරනවා, කමටහන් දෙයි. මේ වගේ ධර්ම දේශනා කරයි, ඒව අහන්න. ඒව අහලා තමා තුළින් තමා ඒ ධර්මය හැසිරෙන්න ඕන. එහෙනම් තමා විසින්ම අවබෝධ කරගත යුතු,
තමා තුළට පමුණුවා ගත යුතු උතුම් ධර්මයක් මේ තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි අවසාන පදයෙන් පැහැදිලි ඇයි හැමෝටම මේ ධර්මේ වටින්නේ නැත්තේ කියන එක. මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නේ, අවබෝධ කරගන්නේ, අහන්නවත් සමත් වෙන්නේ, අහලා තේරුම් ගන්නවත් සමත් වෙන්නේ විඤ්ඤෝහි කවුදේ? ප්‍රඥාවන්තයා පමණයි. එනම් ප්‍රඥාවන්තයන්ටම ගෝචර වන පඤ්ඤාවන්තයන් දම්මෝ නායන් දම්මෝ දුප්පස් පඤ්ඤස්ස. මේ ධර්මය ප්‍රඥාවන්තයාට පමණමයි ගෝචර වෙන්නේ. එනම් දුස් ප්‍රඥාට ගෝචර වන්නේ නැහැ. එනම් ඒ කාරණා සිහි කරගෙන යම් කෙනෙක් මේ ධර්මය අහනවා නම් කන්නෙමනවා නම් අපිට කියන්න තියෙන්නේ එයා ප්‍රඥාවන්තේ. ඒ නිසා දුර්ලභව පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ මේ පරම පිවිතුරු දුර්ලභ ධර්මය අද ඔබට අහන ලැබිලා තියෙනවා, අපට දේශනා කරන්න ලැබිලා තියෙනවා. ඒ දෙපැත්තේම අපි පුණ්‍යවන්තයි, යම් තාක් ප්‍රඥාවන්තයි. දේශනා කිරීමේ ප්‍රඥාවේ යුතුව ස්වාමින් වහන්සේ නමක්, දේශකයන් වහන්සේ නමක් දේශනා කරද්දී ශ්‍රාවකයා සාවධානව ප්‍රඥාව දල්වාගෙන ශ්‍රවණය කර යුතුයි. ඒ ශ්‍රවණය කිරීම ප්‍රඥා පාරමිතාවක්, දේශනා කිරීම ප්‍රඥා පාරමිතාවක්. එහෙනම් දැන් නැති ප්‍රඥාව මතු මත්තේ ඊළඟ ශ්‍රණේ ඇති කරගන්න පුළුවන්. දැන් ඔබට යම් ප්‍රඥාවක් තියෙනවනම් මේ දේශනාව ශ්‍රවණය කරාට පස්සේ ඒ ප්‍රඥාවට තවත් කොටසක් එකතු වුණා වෙනවා, තව අවබෝධ ඥානයක් එකතු වුණා වෙනවා, තව දැනුමක් සුතමේ ඥානයක් එකතු වුණා බවට පත් වෙනවා. එහෙනම් මේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේම අපිට අකාලිකවම සන්දිට්ටිකවම මේ මොහොතේ ලැබෙන ආනිසංස පහක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පළවෙනි ආනිසංසය අසුතං සුනාති, නොයසූ දෙයක්ම අහන ලැබෙනවා. දෙවෙනි ආනිසංසය සුතං පරියෝදපේති, අහපු දෙයක් නම් ඒ අහපු දෙය නැවත හදී එය පිරිසිදු වෙනවා. කංකං විතරති, මේ ධර්ම දේශනා අහනකොට අපිට ඒ මොහොතේම සැක තිබුණා නම් ධර්මයේ පිළිබඳ ඒ සැක දුරු වෙනවා. චිත්ත මස්ස පසීදති, ඒ මොහොතේම සිත පැහැදෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි. කොහොමද පැහැදෙන්නේ අපට මේ ධර්මයේ දේශනා කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේයි. තමන් වහන්සේ පාරමී ධර්ම පුරලා මේ අවබෝධ කරේ නැත්නම් අපට මේක ශ්‍රවණය කරන්න අද ලැබෙන්නේ නැහැ කියනවා. ඊට ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්ම රත්නය, ඒ උතුම් ත්‍රිපිටක ධර්මයේ තමයි මේ අපි අහන ධර්ම කාරණා සඳහන් වෙන්නේ. අද මේ දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපද පාළි ධම්මපද අට කතාව, මේ දෙකම එකතු කරගෙන. එහෙනම් අපිට අහන ලැබුණේ ශ්‍රී සද්ධර්මය නිසායි ධර්ම රත්නය ගැන පැහැදෙනවා. ඒතර ඒ ධර්මය අපිට මෙතෙක් දුර අරගෙන ආවේ ඒ උතුම් මහරහතන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන්. තමන් වහන්සේලා මේ ධර්මය කටපාඩම් කරගෙන දරාගෙන ආවා. ඇවිල්ලා අපිට දායාද කළ ආනන්ද මහරහතන් වහන්සේගේ පටන් ඒ උතුම් මහරහතන් වහන්සේලා පිළිවෙලින් දායාද කරපු නිසාත්, අද අපි මේ ධර්මය අහන්නේ ස්වාමින් වහන්සේ නමක්ගෙන් නිසාත්, අපි උතුම් රහතන් වහන්සේලා ඇතුළු ඒ මහා සංඝරත්නය ගැන පැහැදෙනවා. එන ඒ පැහැදීමයි චිත්ත මස්ස පසීදති. කොයි වෙලාවේද පැහැදෙන්නේ? මෙන්න මේ වෙලාවෙමයි. ඊළඟට තමන්ට ඇති වෙනවා අවසානානිසංස වශයෙන් දිට්ඨින් උජුං කරෝති, සම්මා දිට්ඨිය ඇති වෙනවා. මෙලව පරලව පිළිබඳ විශ්වාසය, නැවත ඉපදීම ගැන විශ්වාසය, දිව්‍ය ලෝකය ගැන විශ්වාසය, අපාය ගැන විශ්වාසය, පවකලොත් දුක් විඳින්න වෙනවයි කියන විශ්වාසය, පින්කලොත් සැප ලැබෙනවයි කියන විශ්වාසය, මව්පියන්ට සැලකීමේ ආනිසංස තියෙනවයි කියන විශ්වාසය, මව්පියන් නොසැලකීමේ විපාක ලැබෙනවයි කියන විශ්වාසය, මේ නොඑක් විදිහේ සම්මා දිට්ඨිය විස්තර කරනවා. ඒ සම්මා දිට්ඨිය හිත පිහිටනවා. එහෙනම් මේ ආනිසංස ලැබමින් අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. යොමු දේශනාවට මේ දේශනාව සඳහා මාතෘකා කළේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ පියතුමා සුදෝන් මහරජතුමාගේ නැගණියගේ පුතා මේ ස්වාමීන් වහන්සේගේ නම තමයි තිස්ස. ටිකක් වයසට ගිහිල්ලා මහාන වෙච්ච නිසා තුල්ල තිස්ස කියලත් කියනවා. මේ තිස්ස ස්වාමීන් වහන්සේ එකපස්සකින් ගත්තොත් ශාක්‍ය ජනපද වැසියෙක්, ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ඥාතියෙක් වෙනවා. ඉතින් මේ ඥාති සහෝදරයෙක් වෙනවා. ඉතින් ඒ කියන ඥාතිත්වයක් තිබුණා. තව පැත්තකින් කෝලී ජනපද වැසියෙකුත් වෙනවා. ඉතින් මව්පිය පස දෙපසම පාරිශුද්ධයි, උසස් කුල සම්පත් තිබුණා. ඒ කියන උසස් භාවයත් උන්වහන්සේගේ හිතේ තිබුණා. මැදි වයසත් පහු වෙලා තමයි පැවිදි වුණේ. ඉතින් ලැබෙන සිව්පසේ බොහොම පහසුවෙන් ලැබෙන දානමාන වළඳලා
විවේකයෙන් ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ හොඳට මහත් වුණා. අපි කියන් තර වුණයි කියලා. එතකොට එක අර්ථයකින් ගත්තොත් තුල්ල කියන්නේ එක හේතුවක් තමයි මහතයි කියන එක. මහත 30. අනිත් එක ටික වයස 30. ඒ මේ ස්වාමීන් වහන්සේ බොහොම සැපට දැන් දානේවල් දෙන ඉන්නවා. එතකොට පඬු පොප හොඳ අලුත් සිවුරු, සැප කැප සිවුරු අරගෙන ඒවා පෙරවගෙන මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න දේවරම් වෙහෙරේ මැද උපස්ථානශාලාව, අපි දැන් නම් කියන්නේ දානශාලාව කියලා. මේ දානශාලාවේ වාඩි වෙලා ඉන්නවා, ලොකු පුටුවක වාඩිලා ඉන්නවා. එහෙම ඉන්නකොට දැන් මේ ස්වාමීන් වහන්සේගේ ස්වභාවය ඔබට මවා ගන්න පුළුවන්. මහතයි, ලොකුයි, වයසයි. දැක ගමන් හිතෙන්නේ මේ නම් මහා තෙරුන් වහන්සේ නමක්. හරි වයස ඇති, වස් වැඩි ඇති. ඉතින් මේ නොයෙක් ජනපද වලින් උතුම් ස්වාමීන් වහන්සේලා, වැඩිහිටි ස්වාමීන් වහන්සේලා එනවා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න. දැන් මෙහෙම කෝ අපිට මෙහෙම හිතන්න වෙනවා. කෙනෙක් වයසට ගිහිල්ලා මහණ වුණයි කියලා බුද්ධ ශාසනේ ප්‍රමුඛත්ව දෙන්නේ නැහැ. ප්‍රමුඛත්ව ලැබෙන්නේ වස් ගානට. වස් ගානේ කියලා කියන්නේ උපසම්පදා වෙච්ච දවස් ඉඳන් වස් කාල කීයක් ගත කළාද. ඒ වස් කාල අනුව නැත්නම් පැවිදි වෙච්ච වයස අනුව. අපි කිතුම තරුණ කාලේ හෝ කුඩා වයසේ මහණ වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ පැවිදි වෙලා අවුරුදු 10ක් වෙනවා. හැබැයි වයසක කෙනෙක් මහණ වෙනවා ළඟදී. එයා අවුරුද්දක් කියමු. හැබැයි දුටුබණින් අපිට පේන්නේ මේ වයසක හාමුදුරුව වැඩිමල්. අර ස්වාමීන් වහන්සේ තරුණයි නේද? එහෙනම් කොහොමද අපි ගරු කරන්න පුරුදු වෙන්නේ අර වයසක ස්වාමීන් වහන්සේට? හේතුව විනය ක්‍රමයේ දන්නේ නැති නිසා. ඒතර විනය ක්‍රමයේදී අහන්නේ පැවිදි වුණේ කවද්ද, උපසම්පදා වුණේ කවද්ද? පැවිද්දෙන් උපසම්පදාවෙන් වැඩිමල් නම් වයසින් අඩු වුණත් අර ස්වාමීන් වහන්සේට, තරුණ ස්වාමීන් වහන්සේට, අර මහලු ස්වාමීන් වහන්සේ වඳිනවා, ගරු කරන්න ඕන. එහෙම සිරිතත් තමයි බුදුරජාණන් වහන්සේ පනවල තියෙන විනය පිටකේ. ඉතින් ඒ කෙසේ වුණත් මේ තුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ අර විදියට උපස්ථානශාලාව ඉන්නකොට දුරින් එන ස්වාමීන් වහන්සේ ලඳුරන්නේ නැහනේ. හිතනවා මේ නම් මහා තෙර නමක්. ගිහිල්ලා අහනවා ස්වාමීන් උපස්ථාන කරන්නද, වඳින්නද, පාමිරි කන්නද? ආ කමන්නේ, ඉතින් කතාවක් නැහැ, ඔහේ ඉන්නවා, ඕන එකක් කරගන්න කියලා. බලනකොට වැඩි හිටියෝ තමයි ඇවිල්ලා වැඳලා තියෙන්නේ යාට. මහානකම්මෙන් උපසම්පදායෙන් වැඩි හිටිය ස්වාමීන් වහන්සේලා තමයි මේ තුල්ලතිස්ස කියන හාමුදුරුවන්ට වැඳලා තියෙන්නේ. පාමිරි කළා දෙන, උපස්ථාන කළා දෙන. ඔහොම යනකොට එක දවසක් තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේගේ වස් කීයද? ඇහුවම කියන මට මොන වස්ද? මම මේ නාකි වෙලා මහාන උනේ. එතකොට උන්වහන්සේ බණිනවා, ඒත් ඔබ වහන්සේ එච්චර තුච්ච පුරුෂයෙක් උනේ කොහොමද? අච්චර වැඩි හිටි වස් වැඩි ස්වාමීන් වහන්සේලාවිල ඔබ වහන්සේට උපස්ථාන කරද්දි, ඔබ වහන්සේට මේ විදියට කතා කරද්දි ඇයි වචනයක් වන්න නොකිය හිටියේ? ඇයි මේ වැඳුම් පිළිගත්තේ? කොච්චර වරද්දක්ද ඔබ වහන්සේ කළේ? ඔබ වහන්සේ හරියට මස් තිබුණට ගොණෙක් වගේ කියලා කිව්වා. කවුරු වගේ? ගොණෙක් වගේ කිව්වා. දැන් අපිට උනා ගොණෙක් වගේ කිව්වොත් තරහ යනවනේ. අපිට තරහ යනවා. ගොණෙක්, බූරුවෙක්, හරකෙක් කියලා කිව්වම සාමාන්‍යයෙන් තරහ යනවා. ඉතින් අනිත් පැත්තෙන් බැලුවම එහෙම කියලා නිකන් හිටියනේ අසුරු සැනකුත් ගැව මෙන්න මෙහෙම කළා. එහෙම මේ තරුණ ස්වාමීන් වහන්සේ එහෙම කරාට පස්සේ මේ කියන තිස්ස ස්වාමීන් වහන්සේට ලැජ්ජාවක්, මදි පුංචිකමක් වුණා. ඇයි? මම ශාක්‍ය කුලේ, මම භාග්‍යවතුන් වහන්සේගේ ඥාති. කාගේ පුතයි? නැන්දගේ පුතා. බුදුරජාණන් වහන්සේගේ නැන්දගේ පුතා. ඉඳපල්ල උඹට හොඳ වැඩක් කරන්න කියලා උඹලට උඹලා මුලින්ම උපුටලා දානවයි කියලා දුවගෙන ගියා. ගියේ අඬ අඬ ගියේ. යනකොට අර ස්වාමීන් වහන්සේ ලක්කුව මොනව කරකණිත් දන්නේ නැහැ, ගිහිල්ලා අපිත් පස්සෙන් යමු කියලා කට්ටියම වැඩම කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් ඇයි මේ එන්නේ, මොකද්ද පත්තු වෙලා තියෙන්නේ දන්නවා ඉස්සරේ. ඇවිල්ලා ඇහුවා ඇයි මේ තිස්ස මේ අඬ එන්නේ, මොකෝ ප්‍රශ්නේ? කිව්වා මේ හාමුදුරු මට බැන්නනේ. එහෙමද? එතකොට ඔබ වහන්සේ කොහෙද හිටියේ? මම උපස්ථානසාලා මැද හිටියේ. කොහොම හිටියේ? වාඩි වෙලා හිටියේ. ඉතින් මේ ආගන්තුක තෙරුන් එනකොට නැගිට්ටේ නැද්ද? නැගිට්ටේ නැහැ. ඉස්සරහට ගියේ නැද්ද? ගියේ නැහැ. පාත්‍ර සිවුරු පිළිගත්තේ නැද්ද? නැහැ. වැන්දේ නැද්ද? වැන්දෙත් නැහැ. මුකුත් කළේ නැද්ද? මුකුත්ම කළේ නැහැ. එතකොට එහෙනම් කවුද වැරදි? උත්තර දෙන්න උනා කිව්වේ නැහැ තමන් වැරදි කියලා. භාග්‍යවතුන් වහන්සේම දේශනා කළා තිස්ස උඹමයි වැරදි. ඔබට යුතුකමක් තිබුණා මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ ළඟට ඉස්සරහට ගිහිල්ලා පාත්‍ර සිවුරු පිළිගන්න, වඳින්න, උපස්ථාන කරන්න, පාමිරි කන්න, පාදෝවණය කරන. බලනකොට එයා කරන්න ඕනේ ව්‍යායාම තමයි කරගෙන තියෙන්නේ. එතකොට ඒක වැරද්දා. විනය ක්‍රමෙනුත් වැරද්දා. ඉතින් වැරද්දන්නේ කරලා තියෙන්නේ මේ කියන ස්වාමීන් වහන්සේලගෙන් දැන් වැඳලා සමාව ගන්න කියලා කිව්වා. මොකද හිතන්නේ සමාව ගන්න නැද්ද? නෑ, සමාව ගත්තේ නෑ. ඇයි? ශාක්‍ය කුලේ බුදුරජාණන් වහන්සේ ඥාති වෙච්චි, නැන්දගේ පුතා වෙච්චි, මම කොටේ වඳින්. කිව්වා මම වඳින්නේ නෑ, මම නෙවෙයි වැරද්ද කළේ, මම නිකන් ඉන්නකොට මටයි මේ හාමුදුරුවරු බැන්නේ කිව්වා. දෙවෙනි පාරත් කියාදි භාග්‍යවතුන් වහන්සේ ඒත් වැන්දේ නෑ. ළඟට ස්වාමීන් වහන්සේට කිව්වා බලන්න ස්වාමීනි මෙයාගේ අකීකරුකම්, බුදුරජාණන් වහන්සේ ඉස්සරහත් ඔහොමනම් අනිත් වෙලාවට කොහොම ඇද්ද කියලා කිව්වා.
අර භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි පාර කියන්න ගියේ නැහැ. මොකද තුන්වෙනි පාර දේශනා කළොත් ලොකු හානියක් වෙනවා ඒ කියන කෙනා. ඒක නොකළොත්. එනිසා බුදුරජාණන් වහන්සේ වෙන ක්‍රමයක් තෝරගත්තා මෙයව දමණය කරන්න. මොකද බුදුරජාණන් වහන්සේට තේරෙනවා කෙනෙක් අකීකරුණා හික්මෙන්නේ නැත්තම් ඒ නොහික්මන පුරුෂයන්ව දමණය කිරීමේ ගුණේ බුදුරජාණන් වහන්සේ යුක්තයි. ඒකට අපි කියනවා අනුත්තර පුරිස ධම්මසාරති ගුණේ. ඒ දමණය කිරීමේ ගුණේ තියෙන නිසා බුදුරජාණන් වහන්සේ එතන හැප්පෙන්න ගියේ නැහැ. ඊළඟට කො මහණනි අද විතරක් නෙවෙයි මේ 30 අකීකරුනේ අතීතෙත් මෙයා හරිම අකීකරුයි කිව්වා. අනේ ස්වාමීනි අද නම් අකීකරුයි කියලා අපිට හොඳටම පේනවා. බුදුරජාණන් වහන්සේ කියන එකක්වත් අහන්නේ නැහනේ. අතීතේ කොහොමද අකීකරුනේ කියලා අපි අහන්න කැමතියි කිව්වා. දැන් ඔන්න කතාවක් අහන්න ලෑස්ති වෙන්න. ඉතින් ස්වාමීන් වහන්සේලා ආරාධනා කරමු නිසා බුදුරජාණන් වහන්සේ මේ ජාතක දේශනාව කළා. මේවට කියන ජාතක කතා නැත්නම් අතීත විස්තර. ඒතර මේවා වෙච්චද නැද්ද? වෙච්චි දේවල්. එන සමහර අය මේ ජාතක දේශනාවල් ගරු කරන්නේ. දැන් අද ඉක්මනට නිවන් දකින්න හදන සමහර උපාසක උපාසිකාව අපිට ජාතක ඕනේ, අපිට ධම්මපදයේ ඕනේ, අපිට කතන්දර ඕනේ නැහැ, අපිට කෙලින්ම කියලා දෙන්න නිවන් දකින්න හැටි. එහෙම කියනවා. හැබැයි ඒ කියන අය දන්නේ නැහැ අපිට ශ්‍රද්ධාව කියලා ඉන්ද්‍රියකුත් ඕනේ. නිවන් අවබෝධ කරගන්න ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඔන්න බලන්න පිළිවෙලට ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඔබත් කල්පනා කරලා බලන්න මට මේවා තියෙනවද? ශ්‍රද්ධාව තියෙනවද? මොකද ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය, ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන. එතන බුදුරජාණන් වහන්සේ කරපු කැපකිරීම ගැන පුදුම විදිහේ ගෞරවයක් තියෙන්නට ඕන. මේ ධර්මය පිළිබඳ ගෞරවය. දැන් සමහර විට ඒ ඉන්ද්‍රිය අඩුනා. කොච්චර නිවන් දකින්න උත්සාහ කළත් ඒක සමබර වෙන්නේ නැහැ. එක පැත්තකට බර වැඩි. ඒ කියන්නේ එයා දත් කූරු කාගෙන විපස්සනා කළත් මොකද එයාට වැටහෙන්නේ නැත්තේ? එයා ශ්‍රද්ධාව සමාන කරගත්තේ නැහැ. ඒක ශ්‍රද්ධාව අඩුයි. සමහර කෙනෙක්ගේ සිහිය තියෙනවා. ඒත් සතිය තියෙනවා, ශ්‍රද්ධාව අඩුයි. සතිය තියෙනවා. සමාධියත් වඩන කෙනෙක් වෙන්න පුළුවන්. විරිය වඩන කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රඥා වඩන කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට ශ්‍රද්ධාව තියෙනවා. එයාට සතිය නැහැ. සමාධියක් නැහැ, විරියක් නැහැ, ප්‍රඥාවක් නැහැ. ඒත් නිවන් දකින්න බෑ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මේ පහම අපි දියුණු කරන්න ඕන සමාන. ඒ නිසා තමයි අපිට ජාතක දේශන අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දේවල්, ඒ දේශනාවන්. මේ ධම්මපද කියන වචනේ මම කලිනුත් විස්තර කළා දෙන මේ දේශනා මාලාවේ. ධම්ම කියලා කියන්නේ අවලෝතුරා ධර්මයට, නැත්නම් නිවනට. පද කියන්නේ මාර්ගයට. එහෙනම් නිවන් දකින මාර්ගය තමයි කෙලින්ම කිව්ව ධම්මපදය කියන්නේ. එතකොට මේ ධම්මපදයේ ගාථා 423ක් තියෙනවා දේශනාවල. එතන නිදාන කතා 299ක් තියෙනවා. ඉතින් මේවා පිළිවෙලින් ඉගෙන ගන්නකොට අපර ලැබෙනවා නිවන් මඟ දැනගන්න, නිවන් මඟ පාදා ගන්නට. ඉතින් දේශන අවසානයේ බලමු මොකද උනේ කියලා. ඉතින් ඒ දේශනාව පවත්වන බුදුරජාණන් වහන්සේ අර අතීතයේ ගැන කාටවත් පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට සියල්ල දක්නානුවණින් සහ පුබ්බේ නිවාස ඥාණය අප්‍රමේයව තියෙන නිසා ඒ වෙච්ච සිද්ධිය හරියටම පේනවා. අදාළික පේන්නේ ගොඩාක් පේනවා. දැන් බුදුරජාණන් වහන්සේ හැමදේම පේනවා. පේනවයි කියලා ශ්‍රාවකයන්ට එක දේශනා කළේ නැහැ. තැනේ හැටියට අවශ්‍ය කරුණ විතරයි දේශනා කළේ. මේ පේන ඔක්කොම දේශනා කරන්න ගියා නම් ආවිෂ ගෙවෙනකම් ඉවර කරන්න වෙන්නේ නැහැ. එන අවශ්‍ය තැනට අවශ්‍ය කාරණය හීයෙන් විද්දා වගේ තුල්ලතිස්ස තෙරුණ දමණය කරන්නත් අනිත් ස්වාමීන් වහන්සේලාට නිවන් දකින්නත් හේතු වන දේශනාවක් තමයි මේ දේශනාව. අපි ඒක අහන් ශ්‍රවණය කළ බලමු මොකද්ද කාරණේ. බරණැස් නුවර තමයි මේ සිද්ධිය වෙලා තියෙන අතීතේ. අපි අහලා දෙන්නේ නෙමෙයි නේ. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමය. දැන් ඕක කිව්ව සමහර අය යන හැමදාම බ්‍රහ්මදත්ත රජුරෝ දින්නේ. අර දන්නේ නැති කට්ටිය අහනවා. ඒකට හේතුව තමයි මොන රජතුමා රජ වුණා නම තමයි බ්‍රහ්මදත්ත. ඒක එහෙම තමයි හැදිරලා තියෙන්නේ. ඒ නගරේ බරණැස, අපි දන්නවා බරණැස තියෙන ඉසිපතනාරාමයනේ දැනට. අපි වඳින්න යන්නේ බුදුරජාණන් වහන්සේ පළවෙනිම ධර්ම දේශනාව තිබිච්ච තැනනේ නේ. වාරාණසි කියලානේ කියන්නේ දැනුත්. ඒතර මේ නගරේ අපිට දැනුත් පේනවා. ඉහළ මහලේ කරන එකල බැලුවොත් හරිම ශස්ත්‍රීකයි. සාමාන්‍යයෙන් ගෙයක් නැති තරම් පේන්නේ නැහැ. ඒ තරම් ඈතට ඈතට විහිදිච්ච නගරයක්. ඒ කියන්නේ එදත් බොහොම ශස්ත්‍රීක නගරයක්. බරණැස් නුවර කියන්නේ බ්‍රහ්මදත්ත නම් රජපෙළපත රාජ්‍ය කරපු රජ සමයක් පැවතිච්ච නගරයක්. ඒ නගරෙ ගැන තමයි ගොඩක් කලකට අපි කතා කරන්නේ ජාතක දේශනාව. එතන හිමාලය කියලා අපි අහලා තියෙනවා. හිමවත් පවුව නැත්නම් හිමාලයේ ඉෂිවරු වාසය කළා තියෙනවා. ඒ ඉෂිවරු කාලා තියෙන කොළගෙඩි, ඒ කොළගෙඩි වර්ග කනකොට මාස 8ක්ම එක දිගට කනවා. දිවේ බැඳෙනවා යමක්. ඒ දිවේ කසට ගතිය බැඳුනට පස්සේ මේක දිය වෙන ලුණු ඕන, ලුණු රස ඕන. ලුණු හොයන් එනවා නගරෙට. ඒ එන්නේ වැසි කාලෙට.
අපි කියන වස්සාන සමයේ. වැසි කාලේට දඹදිව වහින නිසා ඉලිමහන් ඉන්නත් බෑ. කොහොමත් නගරයකට ඇවිල්ලා ඒ නගරේ මිනිස්සුන්ගේ නැත්නම් ගමේ මිනිස්සුන්ගේ උපස්ථාන උපකාර ලැබමින් කුටිසෙනසුන් හදාගෙන ඉසිවරු පවා ඒ කාලේ වස් සමාදන් වෙලා තියෙනවා. අන්න එහෙම එනවා එක්කෙනෙක්. එයාගේ නම දේවල. හොඳට නම මතක තියාගන්න දේවල. දේවල තාපසතුමා එන ඇවිල්ලා අහනවා නගරේ ඉන්න ළමයින්ගෙන් තාපසරුවාම කොහෙද ඉන්නේ මේ නගරේ? ළමයි කියනවා තාපසයන් වහන්ස ගොඩක් වෙලාවට පැවිද්දවවට පස්සේ ඉන්නේ කුඹල්හලේ. කුඹල්හල කියන්නේ මොකද්ද? මැටි බාණ්ඩ හදන තැන. එතන පිදුරු තියෙනවා, මැටි තියෙනවා, වලන් තියෙනවා, වලන් පුච්චන්න එතන ටික ඉඩ කඩ තියෙන ශාලාව. ඉතින් ගිහිල්ලා අයිතිකාරයගෙන් අහනවා මම දවස් මෙතන නැවතුණාටකම නැද්ද? කිසි ප්‍රශ්නයක් නැහැ, ඉඩ තියෙනවා, රැයට ප්‍රශ්නයක් නැහැ, රැයට ඉන්න. දවල්ට තමයි ඉඩ තියෙන්නේ. ඉතියා නැවතුණා. ඊළඟට ඒ වගේම හිමාලයේ භාවනා කරපු තවත් තාපස කෙනෙක් එනවා නාරද කියලා. දැන් දෙවනි නම මතක තියාගන්න ඕනේ නාරද තාපසතුමා. මේ තාපසතුමත් ඇවිල්ලා අර කියන අයිතිකාරයගෙන් අහනවා මම මේ හිටියටකම මට නම් කමන්නේ, හැබැයි කලින්ම ඔන්න තාපස කෙනෙක් ආවා, එයාගෙන් අහලා කැමති නම් ඉන්න. ඉතින් ගිහිල්ලා ආචාර්යයන් වහන්සේ මං හිටියට කමන්නේ දද එක රැයක්. ආ මොනව වෙනවද ඔය ඉන්න ඉඩ තියෙන ඕන තරම්. ඉතින් හිටියා. ටික රැ වෙනකන් දෙන්න කතා බහ කර කර ඉඳලා දැන් නිදා ගන්න ලෑස්ති වුණා. ඉතින් එක තාපස කෙනෙක් මෑතින් නිදාගෙන ඉන්න, ඒ තමයි නාරද තාපසතුමා. අනිත් තාපසතුමා දේවල තාපසතුමා ටිකක් දොරපැත්තට වෙන නිදාගෙන හිටියේ. කලින් ඉතින් අර ලයිට් නිවන්න කලින්නේ අපි පහන නිවන්න කලින් බලාගත්ත තාපසයා කොහෙද දොර කොහෙද? තාපසයා මේට වෙන්න ඉන්න දොර හරින් තියෙනවා. එහෙම බලාගත්තේ මොකද හිටපු ගමන් රැයට එළියට යන්න සිද්ධ වෙනවනේ. දැන් එළියට එනකොට එහෙම බලාගත්තේ නැත්නම් අර කෙනා මොකද බිම නිදාගෙන ඉන්නේ පෑගෙන්න පුළුවන්නේ. දැන් හොඳට බලාගෙන නිදාගත්තත් මොකද දේවල තාපසයා අර නිදාගත්තට පස්සේ ආයෙත් නැගිරලා ගිහිලා දොර කොඩම නිදාගත්තා. ඒ කියන්නේ දොර හරස් කරලා නිදාගත්තා. මොකට නිදාගත්ත කියලා අපිට තේරෙන්නේ නැහැ. එහෙම නිදාගෙන තියෙනවා. හිටපු තැනේ හිටියේ නැහැ, නැගිරලා ගිහිලා අතන නිදාගත්තා. දැන් රෑ එළියට යනකොට නාරද තාපසතුමාට පෑගෙනවා එයාගේ හිස. හිස කියන්නේ ජටාව කියලා අපි කියනවානේ, කොණ්ඩේ බැඳලානේ ඉන්නේ. ඒ බැඳලා තියෙන කොණ්ඩෙත් එක්ක ජටාවක් බැඳලා තියෙනවා. ජටාව පෑගෙනවා. කෑ ගහලා කවුද මගේ ජටාව පෑගුවේ? ආචාර්යයන් වහන්සේ මේ මම. හොර ජටිලෝ උඹ කැලේ ඉඳන් ආවේ මගේ ජටාව පා ගන්නද කියලා බයින. කාටද බයින්නේ? මේ නාරද තාපස තුමාට. ඉතින් කෑ ගහ බැන බැන ඉන්න අතරේ දැන් කරන්න දෙයක් නැහැ, එළියට ගියා. ගිහිල්ලා ඉතින් එතුමා කල්පනා කරන දැන් ඉතින් එනකොට හිටියේ නෑ මෙයා දොරකොඩ හිටියා. දැන් පෑගුණේ ඔළුව පැත්ත, ආයතනින් ගියොත් පෑගෙන්නේ බෙල්ලමනේ. ඒ නිසා මං අනිත් පැත්තේ යන්න ඕනේ. එයා කල්පනා කරා එහෙම. මෙයාත් කල්පනා කළා යනකොටත් මේක පාගගෙන ගියා මගේ ජටාව. මෙහෙම හිටියොත් ආයෙ මගේ බෙල්ල පෑගෙනවා. ඒ නිසා මම හැරෙන්න ඕන අනිත් පැත්තට. දැන් බෙල්ල තිබිච්ච පැත්තට දැම්ම කකුල් දෙක, කකුල් දෙක තිබිච්ච පැත්තට දැම්ම ඔළුව. දැන් දෙන්නට පැටලුණාද නැද්ද? පැටලුණා. මෙයා හිතුවා මේ පැත්තෙන් පාගයි කියලා. අනිත් පැත්ත හරුණ අරය හිතුවා මෙහෙන් ගියොත් බෙල්ල පෑගේ කියලා. කකුල පැත්තේ යන්නම් කියලා එනකොට ආයෙ මොකද උනේ? එක පාරටම බෙල්ල පෑගුණා. දැන් මේ සාදු කියන කාරණේ යන්නේ බෙල්ල පෑගුණේ. බෙල්ල පෑගුණාට පස්සේ හයියෙම කෑ ගැහුවා. දැන් හොඳටම තරහා ගියා. උඹ පුදුමයක් එන්නේ. කලින් මගේ ජටාව පෑගුවා, දැන් බෙල්ලම පෑගුවා. මාව මරන්න දදන් කියලා දැන් ඔන්න රණ්ඩුව. එතකොට අනේ මම දන්නේ නැණි ස්වාමීනි, මට සමා වෙන්න. මම හිතුවේ ඔබ වහන්සේ කලින් විදිහට ඇති කියලා. මං හිතුවේ මේ පැත්තේ කකුල් දෙක ඇති කියලා. අනේ ඔබ වහන්සේ හැරුණා කියලා මම දන්නේ නෑ. මගේ වරදට සමා වෙන්නකොම නෑ නෑ, සමාව දෙන්නේ නෑ. දැනගෙනම තමයි බෙල්ල පෑගුවේ. මම උඹට සාප කරනවා කියලා මේ කියන දේවල තාපසයා සාප කරන්න පටන් ගත්තා. මොකද්ද සාපය? මහා රැස් ඇති කිරණ විහිදුවන හිරු උදා වෙන විට ඔබේ හිස හත් කඩකඩ පැලේවා. දැනුම් මිනිස්සු සාප කරනවන්නේ එන හතම වැදියන් කියන්නේ. කියනවද නැද්ද? ලංකාවේ කියනවා උඹට හොඳක් නම් වෙන්නේ නැහැ. ඔහොම කියනවා. දැන් මේ තාපසයා සාපයක් කළා ඉර උදා වෙනකොට උඹේ හිස හත් කඩකඩ පැලේවා. එතකොට නාරද තාපසතුමා කියනවා මම කරද්දක් කළේ නැහැ. මම දන්නේ නැතුවයි මෙතනින් ගියේ. අනිත් එක දොරකොඩ නිදාගත්ත එකට මට කරන්න දෙකුත් නැහැ. ඒකේ වරද කාගේද? දේවල තාපසයාගේ. ඒ නිසා ඔබ බොරුවට සාප කළා. ඒ නිසා මම සාප කරනවා. මොකද සාප කළේ? රැස් විහිදුවාගෙන තේජස විහිදුවාගෙන ඉර උදා වෙන්න යම් විටකද වැරදි කරුවාගේ හිස හත් කඩකට පැලේවා. අන්න පෙරලා සාප කළා. එහෙම සාප කරන මේ නාරද තාපසතුමා මහා එරිදිමන්තේ. දේවල තාපසයාට එරිදි ඇත්තේ නැහැ. එයා තවුස්දම් පිරුව භාවනා කළා. නමුත් එරිදි ලැබිලා නැහැ. නමුත් නාරද තාපසතුමාට අතීතයේ කල්ප 40ක් පේනවා, අනාගතයේ කල්ප
හතලියක් පේනවා. ඔක්කොම කල්ප අසුවක් පේනවා. ඒ නිසා බැලුව නුවනින් හෙට දවසේ උදේ කාගි ඔළුවද හතට පැලෙන්නේ කියල බලන්නකොට ආචාරියගේ තමයි පැලෙන්. කෞද ආචාරිය දේවල තාපසතුමා. ඉතින් ඒ කරුණාව නිසාම මේ එරදිමත් වූ නාරද තාපසතුමා ඉර උදාවෙන දුන්නේ නෑ. තමන් එරදි බලයෙන් ඉර උදාවෙන එක නතර කළා. එහෙම කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. එරදි තියෙනව නම් යටි ගම්බලා යන ගඟ උඩු ගම්බලා යවන්න පුළුවන්. මුහුදරළ නතර කරන්න පුළුවන්. බිත්ති ප්‍රාකාර විනිවිද යන්න පුළුවන්. නොපෙනී යන්න පුළුවන්. තමන් වගේ රූප දහස් ගණන් වුණත් මවන්නත් පුළුවන්. ඔය ඕන තරම් දේවල් කරන්න පුළුවන්. ඉතින් එක දෙයක් කළා, ඉර නැගෙන්න දුන්නේ නැහැ. ඉර නවත්තගෙන හිටියා. දැන් බරණැස මිනිස්සුන්ට වැඩට යන්න විදියක් නැහැ. මොකද දැන් වගේ ලයිට් නැහනේ. ඉර පෑවේ නැත්තම් වැඩ කරන්න විදියක් නැහැ. බැරිම තැන රජතුමාට ගිහම රජතුමාගේ වැඩද දන්නේ නැහැ, ඔබතුමාගේ අධර්මයද දන්නේ නැහැ, අපිට ඉරපා යන්නේ නැහැ කියලා. රජතුමා කල්පනා කරලා බැලුවා, එහෙම කරව පවක් නැහැ. දැන් අද කාලේ වගේ නම් හොයන්න බෑ, කරපු වැරදි. ඉස්සර රජවරු හරි ධාර්මිකයන්, එයාලා කැමති නැහැ. වැස්සේ වැස්සේ නැත්තම් චෝදනා කරන්නේ රජුටමයි. ඒ කියන්නේ රජතුමාට කියන්නේ ඔබතුමාගේ මොකක් හරි මේ රාජ්‍ය කරන පිළිවෙලේ වැරද්දා නිසා අපිට වහින්නේ නැත්තේ. වැඩියෙන් වැස්සොත් ඒත් එහෙමයි. ඒක අපි අද කාලේ අත්විඳිනවානේ. සමහරට අපිට වහින්නේ නැහැ. සමහරට වහින වැඩි වෙනවා. ඉතින් මේ විපත් ඇති වෙනවා. ඒකට හේතුව තමයි අධාර්මික රාජ්‍ය පාලනය. ඒ රජතුමා වෙත ගිහලා තමයි උද්ඝෝෂණේ. රජතුමා කෝ මගේ නම වැරද්දක් නැහැ, හැබැයි මේ පැවිද්දොන්ගේ මොකක් හරි ප්‍රශ්නයද දන්නේ නැහැ කියලා හොයලා බලනකොට හරියටම කුඹල්හලිය දෙන්නෙක් ඉන්නවා. ගිහිල්ලා ළඟට ගිහිල්ලා ඇහුවා, පිරිසත් එකම ගියා. දැන් හුළුවතු බැඳගෙන පන්දන් අරගෙන යනවා. තාම මොකද ඉර පායලා නැහැ. හැබැයි එළි වෙන්න ඕන වෙලා ඉර පායලා නැහැ. නාරද තාපසම වාඩි වෙලා ඉන්න ඉස්සරහම ගිහිල්ලා වැඳලා රජතුමා ඇහුවා, තාපසතුමනේ මේ වෙනද පායන ඉර අද පායන්නේ, ඇයිද මේ ඉර පායන්නේ නැත්තේ කියලා ඔබ වහන්සේ දන්නවද? එතකොට මේ තාපසතුමා මාත් එක්ක පොඩි රණ්ඩුවක් වුණා, බයින් බස්සීමක් වුණා. ඉතින් සාප කරගත්තා, මම සාප කළා. බලනකොට ඔළුව පැලෙන්නේ දේවල තවුසගේ. ඉතින් මේ තවුසගේ ඔළුව පැලෙයි කියලා මම ඉර පායන දෙන්නේ, ඉර පෑවෝනේ පැලෙන්නේ. ආන්නේ කරුණාවෙන් රජතුමනි මම ඉර පායන දෙන්නේ නැහැ කිව්වා. අනේ ස්වාමීනි අපිට ඉර ඕනේ පායන්න, නැත්නම් වැඩ කරන්න කොහොමේ? මොකද්ද කරන්න එහෙනම්? ඉතින් මේ තාපසයා මගෙන් සමාව ගත්තොත් ඒක හරියනවා ඒකෝ. ඉතින් ගිහින් කෝ අනේ තාපසතුමනි ඔබ වහන්සේ සමාව ගන්න. එහෙම සමාව නොගත්තොත් අපිට මේ රැකියාවක් කරගන්න විදියක් නැහැ, ගොවිතැනක් කරගන්න විදියක් නැහැ. හරි අමාරුවක මේ මිනිස්සු වැටෙනවා. කොච්චර කිව්වත් කෝ මම නම් සමාව ගන්නෑ. ඔය කූට ජටිලය තමයි වැරද්ද කළේ. මගේ බෙල්ලත් පෑගුවා, මගේ ජටිලය මේ ජටාවත් පෑගුවා, ඔක්කොම පෑගුවා එයාමයි. එයාගෙන් මොකටද මං සමාව ගන්න? දෙපාරක් විතරකෝ ඒත් අහන්නේ. බැරිම දන්න මොකද කරේ? මේක බලන් ඉන්න බෑනේ. පිරිසටකෝ අල්ලපිය කියලා කකුල් දෙකෙනුයි බඩෙනුයි බෙල්ලෙනුයි අල්ල බලෙන් එබුවක් බිම. කොහෙද එබුවේ? නාරද තාපසතුමා කකුල් දෙක ගා වැට්ටුවා, වට්ටලගුව සමාව ගන්නයි කියලා. ඉතින් බලෙන් සමාව ගන්නවට කියනවා නාරද තාපසතුමා, එහෙම බලෙන් කරාට සමාව දෙන්න මම සමාව දෙනවා, හැබැයි හිතින් සමාව ගත්ත වෙන්නේ නැහැ. ඒ නිසා මෙයා වරදින් බේරෙන්නෙත් නැහැ. ඔළුව පැලන එක පැලනොම තමයි. ඒ නිසා තියෙන උපක්‍රමය මොකද්ද? උපක්‍රම මම එරෙදි අත්හරින්න කලින් මේ තාපසය වරන් යන්න කිව්වා. නගර දොරටුවේ තියෙන පොකුණ, ඒ පොකුණට ගිහිල්ලා මැටි පිඩක් හදලා ඔළුව වගේම හදලා ඔළුව උඩින් තියන්න ඕන. තියලා වතුර ගිල්ලා ඉන්නකොට මම ඉර උදා කරවනවා, රැස් විහිදේ. ඒ හිරු රැස් වැටෙනකොටම වතුර කිමිදිලා වෙන තැනකින් මතු වෙන්නේ කෝ. ඒ විදියටම කළා. එරදි අත්හරිනකොටම මැටි පිඬ හතකට පැලුණා. ඔළුව පැලුන්නේ, ඔළුව වෙනකොට පැලුනේ මැටි පිඬ. ඒ මැටි පිඬ ඔළුව උඩ තිබුණේ. එහෙම යට කිමිදිලා මතු වුණා. ආන්න එදත් මේ වගේම මේ දේවල තවුසා අකීකරු හිටියා. කවුද මේ දේවල තවුසා? දැනුත් මේ අකීකරු වෙච්ච තුල්ලතිස්ස ස්වාමීන් වහන්සේමයි. එදා නාරද තාපසතුමා එරදිමත් මහ ගුණවත් තාපසයා කවුද? අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. එදා මේ රජතුමා ආනන්ද ස්වාමීන් වහන්සේමයි. ඉතින් ඒ විදිහට දේශනාව කරලා අවවාද කළා. තිස්සය තරහ ගන්න එපා, අසවලා මට බැන්නේ, අසවලා මට ගැහුවේ කියලා හිතන්න එපා. අක්කොච්චි මං, අවදි මං, අචිනි මං, අහාසිමේ. ඒතං උපනහියන්ති වේරන්තේසන්න සම්මති. දැන් මොකද අපි මේ ගාථා කියන්නේ? මේක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ.
ශ්‍රීමුක වචනේ. මේ වචනය අහලා එදා සත්වෝ නිවන් දැක්කේ. සමහරට දේශනා කරන මටවත් අහන ඔබටවත් අද නිවන් අවබෝධ වෙන්නේ නැහැ මේකෙන්. හැබැයි මේ දේශනාවම හේතු වුණා ලක්ෂයක් ස්වාමීන් වහන්සේලා නිවන් දකින්න. කීයක්? ලක්ෂයක්. සමහරට හිතෙන්නේ නැහැ මේම ගාතාවක් එක ගාතාවකින් කොහොමද නිවන් දකින්නේ කියලා නේ. බලමු. අක්කොච්චි මං කියන්නේ බැන්නේය. කොහොමද බණින්නේ? අර කලින් කිව්ව වචන වලනේ, බූරුව, ගොනා, මීහරක, වසලය, චණ්ඩාලය, අවජාත කොහොම බයිනවා. අම්මට බයින කියලා අපි කියන්නේ. දැන් අපේ රටේ දැන් සිංහල අයගේ අම්මට බැන්නම හරියට තරහා යනවා. කාට බැන්නත් කමන්නේ, ඔබ අපේ අම්මට බණින්න එපා කියලා වලි වලට යන්නේ නැද්ද? ගහගන්න යනවා, මරා ගන්න. ඇයි ඒ බැනීම ඒ තරම් දරුණුයි? අම්මට බයිනවා, තාත්තට බයිනවා, ආච්චි සිහි කරලා බයිනවනේ. ඔය එක්කෙනාව සිහි කරලා නම් ගොත් කියලා නම් කතා හදලා සත්තුන්ගේ නම් වලින් බයිනකොට බණින්නේ මට නම් මට තරහා එනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. එහෙම තරහ එන්නේ නැත්නම් කවුද යා? අනාගාමී ආර්ය ශ්‍රාවකෙක්. බණින්දි තරහ එන්නේ නැති කෙනෙක් නම් එයා අනිවාර්යයෙන්ම අනාගාමී. නැති හැම දිනාටම ගොඩක් වෙලාවට තරහ ටිකක් හරි එන්න ඕනේ. දැන් බණ කෙනා බලවතෙක් නම් තරහාවත් පෙන්වන්න බෑ. රට කැමති කෙනෙක් ජනාධිපති කෙනෙක් නම් තමන්ට බයිනේ රණ්ඩුවට යනවද? යන්නේ. අනේ කොච්චර බැන්නත් කරන්න දෙයක් නැහැ, මරුන් කන්න බෑ කියලා පාඩුවේ ඉන්නේ. හැබැයි තමන්ට බණින තමන්ගේම යාළුවෙක් නම්, තමන්ගේම ඥාතියෙක් නම්, තමන්ගේම ගමේ කෙනෙක් නම් අපිට තේරෙනවා නම් එයාට ගහන්න පුළුවන් කියලා, අපිටත් බණින්නත් පුළුවන් කියලා. මොකද කරන්නේ? පෙරලා මට බැන්නේ යම් වචනයකින්ද, මාත් එවැනිම වචනයකින් එකට එක බණිනවද නැද්ද? ගම්වල බණිනවා. යාළුවන්ට බයිනවද නැද්ද? බණිනවා. දැන් මේ දේශනාවේ තියෙන බයින්න එපයි කියලා. හැබැයි අපි කරන්නේ අනිත් පැත්ත බණිනවා. අවදිමං මට ගැහුවේ අතින් ගහනවා, කුඩෙන් ගහනවා, සෙරප්පුවෙන් ගහනවානේ, පොළුවලින් ගහනවා, බිමදාගෙන පයින් ගහනවා. දැන් කොහොම ගැහුවත් ගැහුවානේ. දැන් මහසෙනගමෙද කම්මුලට ගැහුවොත් ලැජ්ජද නැද්ද? ලැජ්ජ. ඒතර ඉතන මේ අසවල් කෙනා අපි හිටමු ඉස්ත්‍රියකට පුරුෂයෙක්, පුරුෂයෙකුට ඉස්ත්‍රියක්. සාමාන්‍ය වෙන්නේ පුරුෂයෙකුට ඉස්ත්‍රියක් ගැහුවයි කියමු. බස් එකේදී කකුල පාගලා හරි මොකක් හරි වෙලා ගහනවා කුඩෙන්. මොකද්ද පුරුෂයාගේ தත්ත්වය? දැන් හරි සතුටුයිද ලැජ්ජයි? ලැජ්ජයි. දැන් වෛර බඳිනවද නැද්ද? වෛර බඳිනවා. මේ ගෑණි මට ගැහුවා, කවදා හරි වැඩක් දෙන්නා හිතා ගන්න. එහෙනම් අසවලා මට ගැහුවා, ආයේ කවදා හරි මම පිළිගන්නවා කියන චේතනාවේ ආ ඉන්නවා. අජිනිමං මාව දින්නා. ඒ කියන්නේ මාව පැරද්දුවා කියන එක. දැන් සමහර නඩු තියෙනවනේ. දැන් නඩුවක් අපි කියන්නේ දිනන්නනේ. හැබැයි කවුරු හරි බොරු සාක්ෂි හරි කියලා අපිව පැරද්දුවට පස්සේ අපිට ඇති වෙනවා, අන්න මාව පැරද්දුවා. මේ පැරදුව නිසා පැරදුණු කෙනා තරහෙන් තමයි නිදාගන්නේ. දිනපු කෙනත් එක තරහෙන්. දැන් නඩුවක් අර තරංගයක් වගේ වුණත් එහෙමයි. දැන් දිනපු කෙනා සතුටින් ඉන්නවා, ජය පැම්බනවා, පැරදුණු කෙනා දුකසේ ඉන්නවා. තරහෙන් ඊළඟ පාර කොහොම හරි වැඩේ දෙන්නම් කියලා. ඒ අන්න පැරදුණු කෙනාට තරහක් ඇති වෙනවා. එයා කොහොම හරි දිනපු කෙනාට වෛර කරනවා, ඉරිසියා කරනවා. අහාසිමේ මා සතු දේවල් පැහැර ගත්තා. මගේ බඩු බාණ්ඩ, මගේ දීපල, මගේ ඉඩම් කඩම් මේවා පැහැර ගත්තාය කියලා. අර පැහැරගත්තු කෙනා ගැන ඒතං උපනහියන්ති. තරහ වෛරය එකට එක කිරීම දිගට හිතේ බැඳගත්තොත්, ඒ කියන්නේ මෙහෙම අර අසවලා මට බැන්නා, මං ඒක අමතක කරන්නේ නෑ, කවදරි මාත් බණිනවාය, අසවලා මට ගැහුවාය, මාත් කවදරි ගහනවාමය, අසවලා මා පෙරදුවේ මාත් කවදරි පරදවනවාමය, මම කොහොමරි පරදවනවා, යාව පරද්දනවා කියලා. අහාසිමේ මගේ දේවල් පැහැරගත්ත මාත් මොන හරි ගන්නවා. ඔන්නෝම එකට එක කරනවා නම් අන්න එකට එක කරන කෙනාට එයාගේ වෛරය සංසිඳින්නේ නැහැ. වේරං තේසං න සම්මති. සම්මති කියන සංසිඳනවා වේරං කියන වෛරයට. විරූපේන අරති ගච්ඡති इति වේරං. විරූපාර්ථයට පත් වෙනවා. කෙනෙක් විරූප කරනවා, නැත්නම් හිත විරූප කරනවා, හිත කැත කරනවානේ, හිත අවලස්සන කරන අර්ථයෙන්. දැන් හිත අවලස්සනකොට තව මොනවද අවලස්සන වෙන්නේ? මූණත් අවලස්සන. අපිට දැන් ඕන කෙනෙක්ට තරහ ගියා, මූණ කළු වෙනවා. ඒක මොකද? ලේ ධාතුව අපිරිසිදු වෙනවා හදවත. ඒ අපිරිසිදු ලේ ධාතුව නිසා මිනිස්යාගේ මූණත් අප්‍රසන්න වෙනවා. එහෙනම් මෙතන වෙනවා හිත විරූප වෙනවා. හිත බොහොම නොසංසිඳුණු තත්ත්වයට, අරතියට,
සංසිඳුන් නැති ස්වභාවයකට, කියන්නේ පිනක් කරගන්න බැරි ස්වභාවයට, එක්තෙන් කරගන්න බැරි ස්වභාවයට. දැන් තරහ ගියාම මොකද වෙන්නේ? ඇවිදිනවා. එහෙට මෙහෙට දුවනවා. අහුවෙනේ වතට ගන්නවා. පොළේ ගහනවා. මූණට හරි ගහනවා. කෙළ හරි ගහනවා. ගහන්න පුළුවන් ඕන එකකින් ගහලා බලනවා. ඒ යන නිකන් ඉන්නේ නැහැ. ඒක නිකන් ඉන්න කයි හරියන්නේ නැහැ. කො මොනවා හරි දෙයක් කරන්න ඕන. තමන්ගේ දෙයක් හරි. දැන් සමහරට දුරකතන හරි පොළේ ගහන්න ඕන. අතේ තියෙනවා. තරහ ගියාම එහෙම වෙනවා. මිනිස්සුන් ගැන කොච්චර වටිනා දෙයක් වුණත් අතේ තියෙන්නේ. තරහ අධිකනම් සමහරට කතා කර කර ඉන්න ඇමතුම 90 එහා පැත්තෙන් කියන කෙනා තමන්ට තරහ යන දෙයක් නම් කියන්නේ බැන්න නම් එයාට ගහන්න බැරි නම් අතේ තියෙන්නේ මොකද්ද? දුරකතනේ. ඒ කතා කර කර ඉන්න ගමන් පොළවේ ගහනවා. ඒක බිඳෙනවා. කාටේ පාඩු? තමන්ටමයි. පස්සේ තේරෙන්නේ අර්ග දාන සල්ලිය පැයි හදාගන්න. අන්න ඒ විදිහේ හානි කරන දෙයක් තමයි මේ වෛරය කියන්නේ. වේරං කියලා කියන්නේ. නැත්නම් ද්වේෂය කියලා කියන්නේ. ඒතර මේ ද්වේෂය ශනික කෝපය වශයෙන් එන්න පුළුවන්. සමහරට ශනික කෝපයේ මිනිස්සු මැරෙනවනේ. ඉබේ මැරෙනවනේ මරණව. නමුත් අපේ නීතියේ ශනික කෝපයට සමාව තියෙන ටිකක් අවසමාවක් දෙන්න. මොකද ශනික කෝපයක් කියන්නේ එක ශනේකදී ඇති වෙන එක. අහු වුණා පී යන්න පීයෙන් කෙනා මැරුණා. සමාවක් ගන්න බෑ මැරිච්ච කෙනාගෙන්. හැබැයි නීතියෙන් පොඩි අවසරයක් තියෙනවා මෙයාට ඇති වුණේ ශනික කෝපය කියලා. හතර මේ කෝපය කියන්නේ දරුණු එකක්. මේ කෝපය ගැන අපි මෙච්චර කතා කරන්නේ. නිවන් දකින්න තියෙන බාධාවල් අතර එක බාධාවක් තමයි ද්වේෂය. නැත්තම් වෛරය. නැත්තම් තරහ. ගොඩක් වචන තියෙනවා මේකට. ක්‍රෝධය කියලාත් කියනවා. එතකොට මේ ක්‍රෝධය නීවරණයක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච. දැන් බණ අහනකොට මෙන්න මේවා එකක් ආවයි කියමු. බණ අහන්න පුළුවන්ද? බැ. කාමච්ඡන්දයක් කියනවා. දැන් කාමච්ඡන්දයා මේ කාමවස්තු සීකර කර ඉන්නවා මිසක බණ ඇහෙන්නේ නැහැනේ. ව්‍යාපාදයක් කියනවා. ඒ ව්‍යාපාදේ ආපතන ඉඳන් හිත විසිරෙනවා. බණ අහන්න බෑ. තීන මිද්ද. සිතෙහි චෛසිකවලත් එනවා මැලි බව. ඒකට කියනවා තීන මිද්දය. ඒ කියන්නේ ඈනුන් යනවා. ඇඟ මැලි කඩනවා. එහෙට මෙට ඇඹරෙනවා. නේද? ටිකක් වෙලා බලලා බැරිම තැන ඊට පස්සේ නිදා ගන්නවා. කොහොම නිදා ගන්නේ? වාඩි වෙලා නිදනවා. ඒතර එහෙම වාඩි වෙලා නිදනකොට අන්න යාර නිවන් දැකීමේ වාසනාව එතෙන්දි නැති වෙනවා. පිනක් කර ගැනීමේ වාසනාව නැති වෙන. එහෙනම් බණ අහදි නිදාගත්තයි කියන්නේ ඒක වාසනාවක්ද අවාසනාවක්ද? කාලකන්නිකමද නැද්ද? කාලකන්නිකම. දැන් මුල්නොක්කොනේ මේක ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණි තාම කලාතුරකින් කියලා. මේක අහන ලැබෙනවයි කියලා කියන්නේ එහෙනම් කොච්චර වාසනාවක්ද? දැන් නිින්ද යන්න හේතු තියෙනවා. මෙන්න මේවට සමාව දෙන්න පුළුවන්. අයිය රෑනිදි මරලා නම් නයිට් ඩියුටි කරලා නම් දැන් නිින්ද යනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ වයස නම් 60-70-80 විතර බැනට පස්සේ ආච්චිලට සීලට ඉබේටම නිින්දක් යනවා. තව ජාතිත් යනවා. ඒක නවත්තන්න බෑ. සාමාන්‍ය එහෙම වෙනවා. ඒකට හේතුව තමයි වයස. යාම අපිට ඒකට සමාව දෙන්න පුළුවන්. 100%ක්ම සමාව දෙන්න පුළුවන්. මොකද මේ ආච්චි 100 වයසයි. ඒ නිසා නිින්ද යනවා. ඉතින් දේශකයන් වහන්සේ ගොඩක් කරලා බලන්න බලාපොරොත්තු වෙන්නේ 100 ලා 30 ආච්චිලා 30 නෙවෙයි. ටිකක් ඇඟපද පණ තියෙන තරුණ වයසේ කෙනෙක් දිහා තමයි මම උනත් බලන්නේ. ඇයි බලන්නේ? මොකද ඒ මිනිස්සු ටිකක් කෙලින් ඉන්නවනේ. සිරියාවට බණ ටික කියන්න පුළුවන්. නැත්නම් ඈනුන් 10-12 යවන කෙනෙක් දිහා හරි, බෙල්ල කඳ කඩා වැටෙන කෙනෙක් දිහා හරි, නිදි කිරා වැටෙන කෙනෙක් දිහා හරි බලනකොට දේශකයන් වහන්සේට අන්න ඈලි මෑලි ගති ඇති වෙනවා. හිතන පැයක් බණ කියන්න ගියා නම් විනාඩි 30 බණ අවසන් වෙනවා. මොකද ශ්‍රාවකයෝ ටික නිදිනා. කාටේ බණ කියන්නේ? මෙතන පොඩි වාසනාවක් තියෙනවා. මේක රූපවාහිනියෙන් ආයේ පේන නිසා සාලේ ආලින්දිනගෙන වාඩි වෙලා බණ අහනයි බණ අහනවා. ඒක නිසා අපි ඒ ගැන උරණ වෙන්නේ. නමුත් සජීවීව ධර්මදේශනාවක් කරන කොට අන්න එනවා. මොනවද? නීවරණනේ, තීන මිද්දේ. ඊළඟට උද්දච්චය, කුක්කුච්චය. කරන්න බැරි වෙච්ච පින්කම් ගැන පසුතැවීම. ඊළඟට කරපු පව් ගැන පසුතැවීම. මේකත් නිවන වහන එකක්. ඊළඟට එනවා විචිකිච්ඡා, බුද්ධ ආදී අටතන ගැන සැකය. බුදුරජාණන් වහන්සේ ගැන හිටියද නැද්ද කියලා සැකයි සමහර විට. ධර්ම රත්නය ගැන හරිද නැද්ද කියලා සැකයි. රහතන් වහන්සේලා ගැන සැකයි. අතීත භවයේ හිටියද කියලා සැකයි. අනාගත ඉපදේද කියලා සැකයි. දෙක ගැනම සැකයි. සීලය ගැන සැකයි. පටිච්ච සමුප්පාදය ගැන සැකයි කියනවා. මේ අට ආවනම් කොහෙන් හරි සැකයක් ආවට පස්සේ ආ භාවනා කරන්නේ නිවන් දකින්නේ බණ අහන්නෙත් නෑ. නම් කල්ුම් මම මතක් කළා ධර්මය අහන්න හිත පහළ වෙන්නේම ප්‍රඥාවන්තයන්ටමයි, පුණ්‍යවන්තයන්ටමයි. මේ ලංකාවේ 2 කට අධික ජනතාවක් ඉන්නවා. එයින් 102ක්වත් බණ අහන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතන්දර.
යන නිවැරදි ධර්මය අහන්නේ, නිවන් දකින්න බණ අහන්නේ. නොයෙක් නොයෙක් අර සාමාන්‍ය දේවල් අහනවා. කවියක් වගේ අහන්න කැමති. මොකද කවි ගීත අහන්න කැමති. කවියෙන් කිව්වොත් බණ වුණත් අහනවා. ඇයි? ආස්වාද සහිත නිසා. හැබැයි නිකං කිව්වොත් සසර දුකයි නිවන් දකින්න මේ කියන කාරණා දුකසේ කියලා දුන්නට පස්සේ, ඇත්ත කියලා දුන්නට පස්සේ අපේ රටේ බහුතරයක් අහන්න කැමති නැහැ. අන්න ඈනුන් යන පටන් ගන්නවා. දුක ගැනනේ කියන්නේ. අන්න බඩේ අමාරු හැදෙන්න ගන්නවා. ඇයි අපිට සැපක් ඇත්තේ නැ මේ බණේ හාමුදුරු කියන්නේම දුක ගැන. හසර දුකයි කියයි, අපාය යනවායි කියයි, නේ නිරයක් තියෙනවායි කියයි, පෙරේත ලෝකේ තියෙනවායි කියයි. බයද නැද්ද? බය ඇති වෙනවා. ආනේ නිසා නුවණ මදි කෙනා ප්‍රිය වෙන්නේ නැහැ ධර්මයට. එයා ප්‍රිය වෙනවා කවි ගී ශ්ලෝකවලට, කතන්දරවලට, නොඑක් විදිහේ හිත පිනවන පංචකාම වස්තුන් කෙරේ එයා ප්‍රිය වෙනවා. ඒ නිසා මගුල් ගෙදර යන්න තියෙන උවමනාව බණ ගෙදර යන්න අපේ ඇයට නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. එක දවසේ මේ අපේ රටේ ගමක බණ ගෙදරකුවේ මගුල් ගෙදරකුවේ යෙදුනොත් ඔබ හිතන්නේ මොකද්ද? වැඩියෙන් යන්නේ මොන ගෙදරද? මගුල් ගෙදර. ඒකත් ඡන්දෙන් පත් කරන්න පුළුවන්. මගුල් ගෙදරට ආසයි. ඇයි? ඒකේ සින්දු තියෙනවා. ඒකේ නටන්න පුළුවන්. ඒකේ කන්න දෙනවා. දැන් බණ ගෙදරත් කන්න දෙනවා. අරක කෑමට වඩා දේවල් ඒකේ තියෙනවා. ඇස පිනවන රූප තියෙනවා. දැන් බණ ගෙදර ඉන්නේ නෑනේ වෙස්මුණු දාගෙන. හැබැයි මගුල් ගෙදර යන්නේ වෙස්මුණු දාගෙන. එතකොට වෙස්මුණු දිහාරි බලලා සතුටු වෙන්න පුළුවන්. බණ ගෙදරදී එහෙම දෙයක් නෑ. ඊළඟට හාමුදුරුව පටන් ගත්ත තැන ඉඳන්ම කියන්නේ සංසාර දුක ගැනමයි. අපාය යනව ගැනම තමයි කියන්නේ. ඊට වඩා හොඳයි DJ එකක් දාගෙන නටන එක. ආන්න ඒ නිසා සත්වයා පෙළඹෙනවා මේ දුර්ලභ ධර්මය අහනවට වඩා සුලභ පංචකාමයේ ගැලෙන්නට. හරි ලේසි. ඒක අමාරු නෑ. චිත්‍රපටියක් වගේ එකක් පැය දෙකක් වුණත් බලන්න පුළුවන්. කිසි අමාරුවක් නෑනේ. නම් බණක් අහන්න ගත්තු තැන ඉඳලා කකුලේ අමාරු වෙනවා, කොන්දේ අමාරු වෙනවා, ඔළුවේ කැක්කුම එනවා, නිදිමත එනවා. ඇයි මේ? අපි කැමති නෑ සසරින් එතර වෙන්න. ගොඩක් අය කැමති සසර දිගින් දිගට යන්න. අපි කැමති නෑ ඇත්ත දකින්න. අපි කැමති බොරුව දකින්න. නැද්ද උද? ඔය සමහර ටෙලිනාටි බලන අය අපි ලංකාව උණ තරම් ඉන්නවනේ. සමහරට ඒකේ වෙන කතා ඇත්තට හිතාගෙන ඉන්නවා. ජීවිතේට ගලපගෙන ඉන්නවා. අනේ අරයට ගැහුවනේ. මෙයා ඇඬුවනේ. අනේ මාත් අඬනවනේ කියලා මෙයාත් අඬනවා. ඒ කියන්නේ ඒ තරම් මරි මෝඩයි. වෙන කියන වචනයක් නෑ. හරිම මෝඩයි. ඒ කියන්නේ අර මවල දීපු දේ, රඟපාපු දේවල් මේක බොරුවක් කියලා හිතා ගන්න බැරි තරම් අන්ධ වෙලා තමයි මේ දේවල් බලන්නේ. ඉතින් එහෙම අයට මේ නව ලෝතුරා ධර්මයේ වැටෙන්නේ වැටෙන්නේ නෑ. මේක තේරෙන්නේ නෑ. එහෙනම් මේක වැටෙන්නේ එකම කෙනාටයි, පඤ්ඤාවන්තයන් ධම්මෝ, ප්‍රඥාවන්තයන්ට විතරමයි. ඒ නිසා අපි මේකට කලබල වෙන්න ඕනෙම නෑ. මොකද කිසිම තේරුමක් නෑ කලබල නැයි කියලා. පුණ්‍යවන්ත කෙනාම තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය අල්ලන්නේ. අනික් කාටවත් මේක අල්ලන්න බෑ. වැටෙන්නේ නෑ. කොච්චර බණකුවත් අවබෝධ වෙන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලුණත් සියලු දෙනා නිවන් අවබෝධ කළේ නැහැ. ඒ කාලෙත් උත්සව කරපු අය හිටියා. නැටුම් නටපු අය හිටියා. අපි අහලා තියෙන එක සිද්ධියක්. විශාඛාවගේ යාළුවෝ 500ක් බණ අහන්න යමු කියලා අරන් ගියේ මොනවද? රා. රා ටිකක් ඉනේ ගහගෙන බෝතල් වලට දාලා අරන් ගිහිල්ලා බණ කියන අතර ගිහිල්ලා මල් ගස් අස්සෙන්ම බිව්වා. දැන් මේ කතාවේදි පේනවා, එතකොට නිවනට තියෙන ඡන්දයට වඩා වැඩි ඡන්දය පංචකාමයට. දැන් බොනවයි කියන්නේ පංචකාම ආස්වාදයක්නේ. සුරාපානය කියන්නේ, සුරාපානය කරන් වෙන්නේ මොකද්ද? ඔළුවේ තියෙනවා මාරු වෙනවා, වයර්. ඒවා මාරු වුණාම ඕන දෙයක් කරන්න බුල. හරි විනෝදයි මිනිස්සුන්ට. ඒ විනෝදේ පිණිසනේ බොන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ සුරාපානය කරන්න එපයි කියනවා. ඇයි කියන්නේ? ඒක සියලු අගතියට, විපතට, අකුසලයට හේතු වෙන නිසා. තරහට නෙවෙයි. කියන්නේ බීලා මෙයාලා නටනවට භාග්‍යවතුන් වහන්සේ අකමැති නෙවෙයි. ඉරිසියක් නැහැ. හැබැයි තේරෙනවා මේකේ සිහිවිකල් වෙලා මෙයාගේ අතින් සතෙන් මැරෙන්න පුළුවන්. මිනිහක් වුණත් මැරෙන්න පුළුවන්. හොරකමක් වෙන්න පුළුවන්. කාම අපරාධයක් වෙන්න පුළුවන් තරම්. ඒ නිසා ඒවා වෙලා මෙයා අපා යනවා, වැරදි කරගන්නවා කියන දේත් කායික පිරිහීම් ඕන තරම් අපිට පේනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේවා එපයි කියන්නේ. තරහට නෙවෙයි. ඉතින් ඒක දන්න කෙනා, ප්‍රඥාවන්ත කෙනා පිළිපදිනවා. ඉතින් අරෝපාසිකාව ටික මොකද කරේ? බණහන්න කියලා සුරාපානය කළා. දැන් බීලා එක්කෙනෙක් හෝ කියනවා, එක්කෙනෙක් අප්පුඩි ගහනවා, එක්කෙනෙක් නටනවා, සමහර රෙදි ගැලවෙනවා නේ, බිව්ව මෙහෙම වෙනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මෙන්න හැසිරෙන හැටි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මහා ඝන අඳුරක් මැව්වා.
ඒ ගණාඳුර මැව් එක්කෙනාට එක්කෙනා පේන්නේ. අපි දන්නවා කොච්චර බියපු කෙනෙකුටවත් පොලිසියෙන් දැක ගම වෙරි හිඳෙනවයි කියලා. ඒ කියන්නේ අධික බයක් ඇති වුණ ගමන් මේ තියෙන මුසපත්භාවය නැති වෙනවා. අර අයටත් ඒකම වුණා. අර මත්ගතිය නැති වුණා. සිහිය ඇති වුණා. ඒ වෙලාවේ දේශනා කළා කෝ නුහාසෝ කිමානන්දෝ, මොන හිනාවක්ද මොන සතුටක්ද, නිච්චම් පංචලිතේ සතින් නිතරම එකොළොස් ගින්නකින් දැවි දැවි ඉන්න ඔබට මොන සතුටක්ද, අන්ධකාරේන ඕනද්දා අඳුරේ වෙලී සිටින්නේ කිම, පදීපන්න ගවිසති, පහනක් එළියක් දල්වන්නේ නැද්ද, ධර්මය හොයන්නේ නැද්ද, ප්‍රඥාව දල්ව ගන්නේ නැද්ද කියලා අහන්නේ. මේකම දේශනාව අහලා අර බීලා හිටපු 500ක් උපාසක අම්මලා සෝවාන් ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. එදා පින තිබුණා, බීලා හිටියත් නිවන් දකින්න තරම් පින් කරලා තිබුණා. එහෙනම් දැන් ඒ පින හැමෝටම නැහැ. සමහරට සසරේ නිවන් දකින් ලෞතුරා බුදු වෙන්න, පසේ බුදු වෙන්න ශ්‍රාවක බෝධිපතන් යන අයත් ඇති. එවැනි පිරිස එදත් හිටියා. සැවැත්නුවර කෝටි 7 ජනතාවකින් කෝටි 5ක් තමයි නිවන් අවබෝධ කළේ. ඊතරු කෝටි 2 ඇතුළේ හිටිය අර මහා බෝධි ප්‍රාර්ථනා තියෙන උතුමනුත් හිටියා. ඒ නිසා ප්‍රඥාව නැති නිසාත් නෙවෙයි අවබෝධන වෙන්නේ, ප්‍රාර්ථනාව උසස් නිසා. ඒතර උසස් කියන්නේ ගොඩක් කල් යන උන තවල් ලෞතුරා බුදු කෙනෙක් වෙලා ලොවට පිහිට වෙන. දැන් ඒ නිසා අද සෝවන් වෙන්නේ නැහැ. ඒ ඇරෙන්න තව පිරිසක් හිටියා. පින මදි, ප්‍රඥාව මදි, ධර්මය අහන්න කැමති නැති නේ. චුන්දසූකටික වගේ ඇත් හිටියා කියන්නේ. ඌර මරමර හිටපුවත් හිටියා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරු අතේ තියන් යන ගමන් වෙනත් අවසන් කිරී පැහැදිච්ච අයත් හිටියා. එමයි හිටියා දේශනාවේ සඳහන් වෙනවා. දේවනි හාමුදුරුවරු බව හිටියා. එතකොට දේවදත් තෙරුන් වහන්සේ වගේ අයත් හිටියා. ඒ කියන්නේ ධර්මයේ මේ ශාසනේ පැවිදි වෙලත් නිවන් දකින්න බැරි උදවි. එහෙනම් මෙතන පේන එකම දේ තමයි පිනෙහි මදි බවත්, සමහරට ප්‍රාර්ථනා බෝධිය උසස් බවත් කියන දෙක නිසා අද කාලේ සමහරට නිවන් අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් මේ කියන ක්‍රෝධය මොකද්ද? නිවනට ආවරණයක්. නිවන වහලා දානවා. යම් වෙලාවක අපිට ක්‍රෝධය ඇති වුණේ, කෝපය ඇති වුණේ, ඒ වෙලාවෙ ඉඳන්ම පින් රැස් වෙන්නේ නැහැ, කුසල් රැස් වෙන්නේ නැහැ. සමහරට ස්වාමීන් වහන්සේලා කෙරෙහි ක්‍රෝධය ඇති වෙනවා සමහර මිනිස්සුන්ට. ඒ ඇති වුණාට පස්සේ වඳින්නේ නැහැ, පන්සල යන්නේ නැහැ, දානි දීගෙනව නම් දානි නවත්වනවා, සිල් සමාදන් වෙන එක ඔය පන්සලේ සිල් ගන්න ආයේ වෙන කොහේ හරි ගිහින් සිල් සමාදන් වෙනවා. එකට එක කරනවද නැද්ද? එකට එක කරනවා. කාටේ පාඩු? කාටේ පාඩම් ගන්නන්න යන්නේ? තමන්ටමයි පාඩු. ස්වාමීන් වහන්සේලට පාඩු නැහැ. අපිට කිසිම පාඩුවක් නැහැ. අපිත් එක තරහ වුණයි කියලාද, අපිට දාන නොදුන්නයි කියලාද අපිට පාඩුවක් නැහැ. මොකද එක දානයක් නවතිනවා, තව දාන දෙකක් බාර ගන්නවා, තව දෙන්නේ පින් කරගන්න කැමති. ඒකෙන් ස්වාමීන් වහන්සේලා බඩගින්න ඉන්නේ නැහැ. ඒතර උන්වහන්සේලා මට්ටු කරන්න ගියා. ඒ කියන්නේ තමන්වමයි මට්ටු වෙන්නේ. එහෙනම් භික්ෂුන් වහන්සේලා ගැන පිළිපදිනකොට බොහොම පරිස්සමෙන්, වෛර කරන්නේ නැතුව, ද්වේෂ කරන්නේ නැතුව, පිනක් රැස් කර ගැනීම සඳහා පමණක්ම අපි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නට ඕන. ඒතකොට පිනක් රැස් වෙන්නේ නැහැ එතුණින් එතනින්ද. ඒතර බණ අහන්න ගිහිල්ලා දැන් බණ කියන ස්වාමීන් වහන්සේත් එක තරහ යන්නේ නැහැ. සමහරට ගෙදර අක්කයි නංගි රණ්ඩු වෙනවා. මම මේ උදාහරණයක් කියන්නේ. නැන්දම්මයි ලේලි රණ්ඩුවක් වෙලා තියෙනවා. හැබැයි බණ අදමයි තියෙන ගෙදර. හැබැයි මේ දෙන ඔරෝරෝ බණ අහන්නේ. අරයට මෙයා රවනවා, මෙයා අරයට රවනවා. දැන් ඒ දෙන දකින මොහොතක් ගානේ බණ ඇහෙනවද තරහ එනවද? තරහ එනවා. එහෙනම් තරහ ඇති වෙච්ච වෙලාවක කුසල් රැස් කරන්න පුළුවන් කම නැහැ. එහෙනම් කාමච්ඡන්දෙදි පින් රැස් වෙන්නේ, තරහෙදි පින් රැස් වෙන්නේ, තීන මිද්දේ කොහොමත් පින් රැස් වෙන්නේ. මොකද අනිදිනේ. නිදිනම් බණ ඇහෙන්නේ? ඇහෙන්නේ නැහැ. නිදාගත්ත මොනවද වෙන්නේ? භවාංග පතනය වෙනවා. භවාංග කියන්නේ සසරේ තමන් ගියාත් මෙදී මැරෙන මොහොතේ ගත්ත කර්මයට කියන භවාංගය. ඒක තමයි ප්‍රතිසන්දි කර්මය කියන්නේ. ඉපදෙන්න හේතු වෙන්නේ. ඉතින් මිනිස්සෙක් නම් අනිවාර්යෙන් අපිට සැකයක් නැහැ. ආරම්භ තියෙන්නේ මොකද්ද? කුසල කර්මයක්. ඒක දි හේතුකද ති හේතුකද කියලා හිතාගන්න අමාරු. කරන වැඩත් එක්ක පොඩ්ඩක් කල් ඇසුරු කරලා අල්ල ගන්න පුළුවන්. මෙයා ත්‍රි හේතුකද? දැන් කරන්නේම මෝඩ වැඩ නම් අපිට තේරෙන මේ මිනිහා දි හේතුකයි. යන්නේ කොහෙද ගොත්? මල්ලේපොල්. එහෙම කතා කරන සහ ඔය උතුර දකුණ හඳුර ගන්න බැරි කට්ටිය ඉන්නවා. එයාලට අපි කියනවා දි හේතුක. මොකක්ද දි හේතුක කියන්නේ? ගොඩක් අය දන්නේ නැතුව ඇති. එන අහගමු. අලෝභ, ආදේශ, අමෝහ කියලා කුසල් මුල් තුනක් තියෙනවා. ඕනම පින්කමක් අපි කරන්නේ මේ මුල් තුනේ. දැන් මම ධර්ම දේශනා කරන්නේ මේ මුල් තුනේ. මොන මුල් තුනේද? අලෝභය පෙරදරි කරගෙන, ආදේශය පෙරදරි කරගෙන, විශේෂයෙන් අමෝහය.
බණ කියන්න බෑ මෝහයෙන්. අමෝහය තියෙනවා. මොකද ධර්මය කියන්නේම ප්‍රඥාවට. ප්‍රඥාවන්ත දෙයක් කියන්නට ප්‍රඥාවක් තියෙනට. එතකොට මේවා දරා ගන්න ප්‍රඥාව තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා දී අර්ථය තේරුම් ගන්න ප්‍රඥාවක් තියෙනවා. අහනගෙන අහන්නත් ඕනේ. අලෝභයෙන් අදෝෂයෙන් අමෝහයෙන්. ඉතින් මෝහයෙන් අහන්න බැරිද? පුළුවන්. දැන් ප්‍රඥාව නැත්තම් ඇහෙනව බණ. අහන් ඉන්න හරි සතුටුයි. ඉතින් ස්වාමීන් වහන්සේ හොඳට ඉන්නවා, හොඳට පේනවා අපිට. ලස්සනයි, මලුත් තියෙනවා, මල් දිහා දැක්කම සතුටුයි. ඒ ඔක්කොම දකිනකොට අපිට සතුටුයි. එතකොට ද්වේෂයත් නැහැ, ලෝභෙත් නැහැ. හැබැයි එයාට ප්‍රඥාව නැහැ මේ කියන කාරණා තේරුම් ගන්න. හැබැයි එයාට පිනක් රැස් වෙනවා. ඒකට කියනවා දි හේතුක පින. හේතු දෙකේ පින. මොනවද හේතු දෙක? අද්වේෂයයි අලෝභයයි. ලෝභ නැති බවයි, තරහ නැති බවයි විතර. හැබැයි යාට ප්‍රඥාවේ දිල නැහැ. ආන්නේ උපනුපන් තැන් ඊළඟට ඒ කර්මයෙන් ඉපදුනොත් ඉපදෙන්නේ ප්‍රඥාව නැතුව. ප්‍රඥාව නැතුව. සමහර අයට හරි කපටිකම තියෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන්න, එදිනදා ජීවිතය ගත කරන්න කයක් හරි හම්බ කරගන්න තීරණා. හැබැයි බණපදයක් කියනකොටම ඈනුන් යනවා. ආන්න මැන ගන්න පුළුවන්. කවුද? දිහේතුකෙක්. දිහේතුකයා කැමති නැහැ ධර්මයට. එයා සල්ලි ගණන් කරන්න කැමති. account balance එක බලන්න හරි කැමති. නේද? හැබැයි බණපදයක් අහන්න, බණපොතක් කියවන්නට, නිවන් මඟ යන්න භාවනා කරන්න ගියොත් එයාට මොනවද? නයාට අඳුකොළ වගේ. පෙන්වන්න බෑ. ස්වාමීන් වහන්සේලා දැක්ක මහක බලන් යනවා. පෙන්වන්න බෑ. අර වසක් විසක් දැක්ක වගේ. එහෙම සබාව තියෙනවා. ඒතකොට අපිට මන ගන්න තියෙන එකම ක්‍රමයක තමයි පිනට අකමැති නම්, ධර්මයට අකමැති නම් අපි එක සංඥාවට නම මෙයා දි හේතුකයි. ත්‍රි හේතුක කවුද? අලෝභ, ආදේශ, අමෝහ කියන කුසල් මුල් තුනෙන්ම පිනක් කරගත්ත නම්, එහෙම දානයක් දුන්නා නම් දානෙත් දෙන්න පුළුවන්. එහෙම ලෝභ නැතුවනේ දාන දෙන්නේ, තරහ නැතුවනේ. ඒ වගේම දානේ ආනිසංශ සලකා බලා දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි අමෝහය තියෙන්නේ. උන්නත් 1000යි මලත් 1000යි කියලා දුන්නොත් අලෝභ ආදේශ විතරක් තියෙනවා, අමෝහය නැහැ. ඕන දෙයක් වෙච්චාවි කමක් නැහැ. කොහොමත් මන් දෙනවා. දෙන එක හොඳයි කියලා දෙනවා. ඒතර එයා කර්මය ඵලය අදහන්නේ නැහැ. නිවන් පතන්නේ නැහැ. ඒතර එයාට අමෝහය නැත. ආන්න එහෙම දානට කියන දි හේතුක පිනක්. සිල් ලගින්නෙත් එහෙමනම්. අනිත් අයත් වෙන නිසා අර ගම මහත්ය සිල් ගත්තා වගේ ගිහිල්ලා හාමුදුරුවෝ කියන එක කිය කිය හේයි කිය කිය ඔළුව වණවණ ඉඳලා ගෙදර යනවනම් එයාටත් අමෝහය යෙදෙන්නේ නැහැ. ඒකත් දි හේතුකයි. භාවනා කරන්න බෑ අමෝහේ නැතුව. මෝහයෙන් භාවනා කරන්න බෑ, වැඩෙන්නේ නැහැ. එහෙනම් මේ අමෝහය ඕනමයි ත්‍රි හේතුක වෙන්නට. එහෙනම් කෙනෙක් ආනිසංස අදහා දන් දෙනවද? ත්‍රි හේතුකයි. ආනිසංස දැනගෙන සිල් සමාදන් වෙනවද? උනන්දුවෙන් තමන් යොමුනා නැත්නම් අදගෙන ඉන්න ඕන. කඹ දාලා දන් එන්න ඕන. ඇඳුම් ගිහින් දීලා දන් එන්න. වඳින්න ඕන, යන් සිල් ගන්න. එහෙම නෙවෙයි. තමන්ගේ යොමනාවෙන් සසරින් එතර වෙන ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සිල් සමාදන් වෙන්න ඕනේ. දැන් බණ අහනකොටත් එහෙමයි. බලවත් සතුටින්, ඡන්දයෙන්, දේශකයන් වහන්සේට බැන බැනින් නැතුව කැමැත්තෙන් අහන්න ඕනේ. අහන්න බැරි නම් මොකද කරන්න ඕනේ? හන්දිපත් උදාවයි, තුනටි අමාරුවයි, හිතේ අමාරුවයි, ගොඩාක් අමාරුකම් එනවනම් තරහෙන් ඉන්නේ නැතුව ස්වාමින් වහන්සේට වැඳලා, බුදු පිළිමයටත් වැඳලා තමයි යන දේවාලෙක යන එකයි තියෙන්නේ. දැන් මෙහෙනම් දේවාල නැහැ. තියෙන තැනකට යන එක ඇත්තේ. එහෙම නොවුනොත් වෙන්නේ පින් කරගන්න ඇවිල්ලා මොනවද රැස් කරගන්න? පව්. දේශ කරනවා කියන්නේ එකශණයක් හරි ධර්මදේශනාවකට පවක්. ඔන්නෝකයි ભેදේ දි හේතුක ත්‍රි හේතුක ભેදේ. ඒතර මේ ධර්මයේ ප්‍රිය වෙන්නේම ත්‍රි හේතුකයන්ට. දි හේතුකයන්ට ප්‍රිය වෙයි. ප්‍රිය වෙයි. නමුත් එයාට මේ මොහොතේ නිවන් දකින්න බෑ. මේ මොහොතේ ධානා අභිඥා මාර්ගඵල ලැබෙන්නේ නෑ. ඒක තමයි නියමය. ඒක තමයි ධර්මතාවය. ඒ කාටවත් අරක් කරන්න බෑ. ඒක මෙහෙම නෙවෙයි කියලා. ඒක එහෙම තමයි. එතකොට මේ ධර්මයේ වැටෙන්නේ ඇයි? ත්‍රි හේතුක නිසා. මේ ගොඩස් ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා මේ සුවසේ ඉන්නේ ඇයි? ත්‍රි හේතුක නිසා, පුණ්‍යවන්ත නිසා. ධර්මදේශකයන් වහන්සේලාද ඉන්නවා. උන්වහන්සේලා මතක තියන් මේවා කියන්නේ කොහොමේ? ත්‍රි හේතුක නිසා. ආන්න එකයි. එහෙනම් භාවනා වඩන්නේ කවුද? ත්‍රි හේතුක කෙනා. සමාධි වඩන්නේ කවුද? ත්‍රි හේතුක කෙනා. විපස්සනාවෙන් අනිත්‍ය ධර්ම මනසිකාර කරන්නේ වැඩෙන්නේ කාටද? ත්‍රි හේතුක කෙනාට. එනම් මේ ભેදේ අපි තේරුම් ගමු. එසේ තෝරාගත්තු අපිට වෙන ප්‍රඥාවන්තයාටමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. වෙන කෙනෙක්ට මේක අවබෝධ කරන්න බෑ. ප්‍රඥාව නැති කෙනාට කොච්චර කිව්වත්, උදේ ඉඳ හවස් වෙනකම් කිව්වත්,
අවබෝධ වෙන්නේ නැහැ. එයා හරියට බණ අහන්නේ මොන වගේද? ඔඩුක්කේ තියන් හිටපු දෙයක් නැගිටිනකොට වැටෙනවා වගේ, බණ අහලා නැගිටිනකොටම ඔක්කොම වැටෙනවා. අපි කියනවා මේ කණෙන් ඇතුළු වෙනවා, අනික් කණේ يعني මොලේ හරහා යන්නේ නැහැ, ඒක කන් දෙක හරහා විතරයි යන්නේ. එහෙන් එනවා, මෙහෙන් යනවා, එහෙන් එනවා, මේ ඇහුණා විතරයි. හැබැයි අහන් හිටපු වෙලාවේ පිනක් සිද්ධ වෙනවා. දැන් කෝණ හද්දී ආනිසංස පහක් ලැබෙනවා කියලා නේ, නොහසුපු දේවල් අහන ලැබෙනවා. ඉතින් මේක දරා ගන්න ඕන, සුතා දතා දරා ගන්නට ඕන, මතක තියා ගන්නට ඕන. එහෙනම් මේක දේශනා විතා වටන දේශනාවක්. මේකෙන් කිව්වේ වෛරය කියන නිවනට බාධා වෙන මේ වෛරය දුරු කරගන්න ඕනේ කියන එක. එහෙනම් වෛරය තියාගෙන තරහ තියෙන තුරු අපිට නිවන් දකින්න බෑ කවදාවත්. ඒ නිසා කවදා හරි අපි හැමෝටම මේ ද්වේෂය ආදීනව දැනගෙන, වෛරය ආදීනව දැනගෙන වෛරය දුරු කරන්නයි මේ දේශනාව සමත් වෙන්නේ. ඉතින් මෙතන නිවන් අවබෝධ කරන්න පුළුවන් දේශනාව. දුක ගැන, දුකේ සමුදය ගැන, නිවන ගැන සඳහන් වෙනවා මේ දේශනාවේ පද 4. චතුරාර්ය සත්‍ය ගැප් කරලා බුදුරජාණන් වහන්සේ හැම ගාතාවක්ම දේශනා කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ ශ්‍රවණය කරපු ස්වාමීන් වහන්සේලා ලක්ෂයක් සෝවාන් ආදී මගපල ලබලා තියෙනවා. ඉතින් තිස්ස ස්වාමීන් වහන්සේත් අර කතාවත් ඇහුවට පස්සේ අනේ මම කලනොත් එහෙම වැඩද කරලා තියෙන්නේ කියලා ලැජ්ජ වෙලා දමණය වුණා. නිවන් දැක්ක කියලා සඳහනක් නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බෙ එදායින් පස්සේ කීකරු වෙලා තියෙනවා. අර වගේ වැඩ කරලා නැහැ. ඊට පස්සේ අර ගිහිල්ලා පුටුවේ හොඳට වාඩි වෙලා වැඳුම් අරගෙන නැහැ, නිහතමානී වෙලා තියෙනවා. ඊනවල දෙවනි ගාතාවෙන් කියන්නේ ඒ අර්ථයේම වෙනස් දෙයක්. එකම දේ තියෙන්නේ අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ පොඩි වෙනසක් තියෙනවා. අසවලා මට බැන්නේය, අසවලා මට ගැසුවේය, අසවලා මා පෙරදුවේය, දමාව ජයගත්තේය, අසවලා මා සතු දේ පැහැරගත්තේ යයි. ඒතන් නූපනයි යන්ති, නැවත නැවත නොසිතයිද, හිතේ බැඳ නොගනීද? ඒ කියන්නේ බැන්නා කියලා හිතේ තියාගන්නේ, ගැව්වට හිතේ තියාගන්නේ, තමන් පෙරදෙව්වා කියලා හිතේ තියාගන්නෙත් නෑ, මගේ දේවල් පැහැරගත්තා කියලා හිතේ තියාගන්නෙත් නැත්නම් කලින් කෙනා මොකද කළේ? හිතේ තියාගත්තා. ඒක තමයි දුක, දුක්ඛ සත්‍ය. හිතේ තියාගන්න නැති එක තමයි නිවන, නිරෝධය. දැන් නිවන ගැන මේ කියන්නේ කලින් දුකයි සමුදය ගැන කියනවා, තණ්හාව ගැන කියනවා. කියන්නේ දුකට හේතුවක් නේ වෛරය කියන්නේ. තණ්හාවට සම්බන්ධයක් නේ දේශය කියන්නේ. ඒ දේශයේ වෛරය නිසා දුක හැදුනා කලින් දේශනාවට අනුව. ඒ කෙනාට දෙවනි කෙනා එයා කරන්නේ මොකද්ද? ඒව හිතේ තියාගන්නේ, ගහපුව මතක තියාගන්නේ, ලියා තියාගන්නේ කොළවල. එයා අමතක කරනවා. මේ මගේ හතුරාය කියලා හිතේ තියාගන්නේ නැහැ. කොහොමද ඒව අමතක කරන්න ඕනේ? අපි හැමෝම මැරෙන මිනිස්සු. බැන්න නා එක තරහ ගිය නිසා බැන්න, මමත් කාටරි බැනලා ඇති. ඒ නිසා තමයි නිකරුනේ මම බැනුන් ඇව්වේ. මට නින්දා ලැබුණේ මම කාටරි නින්දා කරලා ඇති සිල්ලතුන්දු ගුණවතුන්. අන්න යා කර්මය සිහි කරනවා. ඊළඟ අපි හැමෝම මැරෙනවා කියලා මරණය සිහි කරනවා. ඒ මරණය සිහි කිරීම නිසා එයාට ශක්තියක් ලැබෙනවා ද්වේෂය දුරු කරගන්න. නම් මැරෙන්න ඉන්න මිනිස්සු අපි මේ ඉඩකඩම් වලට, දීපල වලට, ගහ මරාගත් දේවල් වලට, බැනගත් ඒවාට ඇයි වෛර කර කර ඉන්නේ? කොහේ අරගෙන යන්නද, කොහේ තියන්නද මේවා? වෛර කරලා කවදාවත් හරියනවද? හරියන්නේ නැහැ. මේ කෙලවරක් දකින්න පුළුවන්ද? බෑ. දැන් එක්කෙනෙක් ගහනවා, අපිත් ගහනවා, ආයෙ එයත් ගහනවා, අපිත් ගහනවා. කොච්චර දැන් එළි වෙනකම් මම මේක කිව්වත් ගහගෙන 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 යන්න තමයි ඉවර වෙන්නේ. එයා ගහලා මන් නොගහ හිටියොත් එතනින් ඉවරයි. නැද්ද? ඒක තමයි. එතකොට මේ දේශනාවට අනුව පේනවා, බැඳගත්තුත් වෛරය දිගටම යනවා. අතහැරියොත් අන්න සංසිඳුන වෙනවා. එහෙනම් අතහරින එක එක ක්‍රමයක් තමයි මේ මම කරපු කර්මයක්. මම කාටරි ගහලා තිය එකයි මම ගුටි කෑවේ නිර්පරාදේ. කාගේ හරි දේවල් මම පැහැරගෙන ඉති සසරේ, එකයි මගේ දේවල් මන්ට නැති වුණේ. එහෙම හිතනවා. එහෙමත් හිතලා තව ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ හිතනවා මේ සත්ත්ව සංස්කාර ගැන, මේ සත්වයෝ ගැන මෛත්‍රීසිත වඩනවා. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා වඩනවා. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවා. අවෛරේ සාන්තිය පුරුදු කරන. කොහොමද පුරුදු කරන්නේ? මම සුවපත් වෙම්මා. මා මෙන්ම මගේ මව්පියන්, gedare ඉන්න ඥාතිතයිසි, සහෝදර සහෝදරියෝ, දූ දරුවෝ ඉන්නනේ, ඒ හැමෝම සුවපත් වේවා. මේ වචනේ වඩන්න පුරුදු කරන. මේකට අපි කියනවා මෛත්‍රී භාවනාව. මේක බ්‍රහ්ම විහාර භාවනාවක්, ධ්‍යාන ලබන්න පුළුවන් භාවනාවක්. ඒ ධ්‍යාන ලැබුවා කියන්නේ එයාට තරහ යන්නේ නැහැ ධ්‍යාන තියනතුරු. නිතර මෛත්‍රියෙන් ඉන්නව නම් තරහ යන ප්‍රමාණය අඩු වෙනවා. ගැහුවා බැන්න කියලා යම් වෙලාවක පොඩ්ඩක් හරි තරහ ගියත් ඒක දිගට අරගෙන යන්නේ නැහැ කෙනා. කවුද ඒ කෙනා? මෛත්‍රී වඩන කෙනා. මෛත්‍රී පින්ඩයක්.
ඒකෙනා මෛත්‍රී කරනවා තමන්ගේ ගෙදර අයට, එළියේ ඉන්න අයට, පාරේ යන එන අයට, අහසින් ඉන්න අයට, පොළවේ ඉන්න අයට, පෙනෙන අයට, නොපෙනෙන අයට නිතරම අපිට කියන්න පුළුවන් නම් මේක භාවිතා කරන්න පුළුවන් දෙයක්. දැන් බණ කියනවායි කියලා මේක කියලා විතරක් මදිනේ. අපි එක වචනයක් හරි පාවිච්චි කරන්න ඕන. එහෙනම් අපිට ගන්න පුළුවන් අද එක දෙයක්. ඒ මොකද්ද? මම හැම විටම මෛත්‍රී වඩනවා. හැමෝටම මෛත්‍රී කරනවා. සතුරාටත් මෛත්‍රී කරනවා, මිතුරාටත් මෛත්‍රී. අපිට ලේසි දෙයක් තමයි අපේ ඥාතීන්ට, මිතුරන්ට අපි ඇලුම් කරන අයට කොහොමත් අපි මෛත්‍රී තමයි. කාටද අපි මෛත්‍රී නැත්තේ? අහිතවන්තයන්ට. අපි කියන්නේ පෙන්වන්න බෑ මට ඒ මිනිහා. දැක්කොත් දවසම ඉවරයි. ඇයි? වෛර නිසා, තරහ නිසා. එහෙනම් ඒ අයට තමයි අපි මෛත්‍රී කරන්න. එහෙනම් එයාව දකිනකොටම අපේ හිත සුවපත් වෙනවා. අනේ සුවපත් වේවා, උදෙන්ම මට මෛත්‍රී භාවනා කරගන්න ලැබුණා, මෙයා දැකපේ කොච්චර දෙයක්ද කියන තත්ත්වයට අපි එන්න පුළුවන් වෙනවා. නැත්තම් තරහකාරයෙන් නොදකින් කියන තත්ත්වෙනේ අපි ජීවත් වෙන්නේ. ගීවේව පැවිදිවේව හැමෝමම පැවිදි ස්වාමීන් වහන්සේලාට තරහකාරයෝ ඉන්නවා. මම හදාගත්තුයෝ තියෙන්නේ. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි හදා ගන්න ඕනේ ඒ ස්වාමීන් වහන්සේටම නැවත නැවත සිය දහස්වර මෛත්‍රී කරලා කරලා මූණ බලන් මෛත්‍රී කරන්න එපා ඉස්සෙල්ලම. පැත්තකටලා මෛත්‍රී කළා පස්සේ මූණ බලාගෙනත් මෛත්‍රී කරනවා. එතන මේ මෛත්‍රිය කියන්නේ ලොකු බලයක්. ගොඩක් දේවල් කරගන්න පුළුවන් ශක්තිය. වැඩක් පළක් වුණත් කරගන්න පුළුවන්. යකෙක්ගෙන් වුණත් වැඩ ගන්න පුළුවන් දෙයක් මේක. මොකද්ද? මෛත්‍රිය. හොඳ වචනෙන් කිව්ව සමාහට කරනවනේ. තරහෙන් කිව්වොත්, පරුස වචනෙන් කිව්වොත් කරන්න පුළුවන් වුණත් සමාහට කරන්නේ නැහැ. ඒ නිසා මේ වචනය කියන එකත් බලපානවා. මෙත්තා වචීකම්මයි. හොඳට කතා කළොත් අපි දන්නවනේ ජාතක දේශනාවකම තියෙනවනේ. මොකද තියෙන්නේ? ඒ ගොනාට බණිනවා. බැනලා කියනවා ගැල් දහස අදින්න. නන්දි තමයි නම. නන්දි විශාල ජාතකයේ නම. කෙටියෙන් කියන්න. බැන්නට පස්සේ අර ගැල් දහ අදින්න පුළුවන් වුණත් ඇද්දේ නැහැ. කහවණු දහහක් පෙරදුනා. ඊට පස්සේ දුකෙන් ඉන්නකොට ඇයි කියලා හුවම, ඇයි ඉතින් ඇද්දේ නැහනේ. ඇයි ඉතින් ඔයා මට බැන්නනේ. හොඳින් කිව්වොත් මං අදින්නම්. දැන් 2000ක් දාලා මට හොඳින් කතා කරන්න. පිට අත ගාලා ඇදපම් පුතා කියලා කිව්වා. මොකද කලේ? නන්දි විශාල ඇද්දද නැද්ද? ඇද්දා. 2000ක් දිනලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තිරිසන් සතුන්ට පරුස වචනේ ප්‍රිය නෑ. එහෙනම් මිනිස්සු ගැන කවර කතාද? එහෙනම් හිතරිදෙන වචනයක් කිව්වට පස්සේ කරගන්න පුළුවන් වැඩක්වත් කරගන්න ලැබෙන්නේ නෑ. අනේ නිසා අපි මෛත්‍රිය ප්‍රගුණ කරගමු. ඒ මෛත්‍රිය ප්‍රගුණ කර ගැනීම අපිට ගිහි ජීවිතයේ ඔබ ගෙවන කාලයේ ඔය ජීවිතේ රැකියාවල් දියුණු කරගන්න පුළුවන්. උසස් වීම ලබන්න පුළුවන්. කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ගෙදර දොරේ වැඩ වුණත් හරියට කරව ගන්න පුළුවන් කාට හරි කියලා. ගෙදරින් ළමයට කියලා හරි වැඩක් කරගන්න නම් කොහොමද කියන්න ඕන ළමයින්ටත්? මෛත්‍රිය. ඒක පලියට කිව්වට හරියන්නේ නැහැ. එහෙනම් ඕනම කෙනෙක්ට කියලා. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණා දායකයෝ අමතන්නේ හරි මෛත්‍රියෙන්. මෛත්‍රිය පිරෙනවා අපි ඇයි? මේ වැඩේ කරගන්න බෑ නැත්තම් මෛත්‍රියෙන් කිව්වේ නැත්තම්. දායකයා ගාන්න තියාගන්නට ඕනේ කියලා හාමුදුරුවෝ හොඳට ඔක දන්නවා ක්‍රමේ. ඒ නිසා කතා කරනවා හරි ලස්සනට, හොඳට, ලගන්නා ස්වරූපයෙන්. ඉතින් ඒ ක්‍රමය තමයි මෛත්‍රී වචී කර්මය. නම් මෛත්‍රී සිතේන්න එපා, වචනේ මෛත්‍රී වෙන්න. හිතේ තරහ පුරවගෙන හොඳට කතා කරනවා. ඒක ඇත්ත මෛත්‍රියක්ද? නෑ, ඒක කපටි මෛත්‍රිය. එහෙනම් ඇත්ත මෛත්‍රිය එන්න ඕනේ හිතේ මෛත්‍රිය පිරෙන්න ඕනේ ඉස්සෙල්ලම. තමා තුළින් තමන් සුවපත් වෙන්නට ඕන. ඒ සුවපත් වූ සිතින් ලෝකයා දෙස බලන්නට. ඒ බැල්ම මෛත්‍රී බැල්මක්. ඒ බැල්ම රාගී බැල්මක්වත්, ද්වේෂී බැල්මක්වත් නෙවෙයි. රාගී බැල්මෙන් බැලුවත් වෙන්නේ විපතක්, ද්වේෂී බැල්මෙන් බැලුවත් වෙන්නේ විපතක්. මෛත්‍රී බැල්මෙන් බැලුවොත් හිත නිවෙනවා, සුවපත් වෙනවා. ඉතින් ඒක බහුල වශයෙන් කරන පිරිසක් තමයි පින්වත් ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලගේ වචන මෘදු මොලොක්, මේ දේශනා කරන ධර්ම වුණත් මෘදු මොලොක්, ඒ වහලා බොහෝ දෙනා සුවපත් වෙනවා, සැනසෙනවා. ඒක සමහරට බණ අහනයිම කියන අපි මේ ධර්මය අහලා, මේ දහම් වචන අහලා, ස්වාමින් වහන්සේගේ හඬ අහලා අපි සුවපත් වුණා. ඒක කොච්චර වාසනාවක්ද? කෙනෙක්ගේ හඬ නිසා තව කෙනෙක් සුවපත් වෙනවා නම්, සමහරට ගායකයෝ නිසා සමහර අය සුවපත් වෙනවා. ඒ කියන්නේ ගීත අහලා. හැබැයි ඊටත් වඩා සුවපත් වෙනවා ධර්මය ඇහුවනම් යම් සොරේකින්. එහෙනම් ධර්මයේ වැඩි වැඩියෙන් දේශනා කරන්න ලැබෙන්නේ පින නිසා. ඒ ධර්ම දේශනා කරන්න පුළුවන් හඬ ලැබෙන්නේ පින නිසා. විශේෂයෙන් සසරෙදි ධර්මයේ ගුණ වර්ණනා කිරීම, ධර්මයේ දේශනා කිරීම සහ බුදු ගුණ කීම නිසා හඬක් ලස්සන වෙනවා, මිහිරි වෙනවා. ඊළඟට ඒක අහන් ඉන්න පුළුවන් වෙන්නේත් ඒක නිසාමයි.
දැන් එහෙනම් මේ ධර්ම දේශනා කිරීමේ ආනිසංසයෙන් අපට මොනවා වෙයිද? නැවත මීටත් වඩා ලගන්නා ස්වරූපයෙන් අපට අනාගතේ සසරිදි ධර්මයේ දේශනා කරන්න ලැබේ. නිවන් දකින මොහොත දක්වා. එහෙනම් හඬ පෞරුෂය කියන එක අවශ්‍ය සමහර හඬවල් ඇහුවට පස්සේ අර ටකරන් වලට ගල් ගහනවා වගේ. නේ? කියන්නේ අහන් ඉන්න හිතෙන්නේ නැහැ. එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ කිව්වත් දායකයෝ අහන්නේ නැහැ, hina වෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒතර කාගේද වැරද්ද? තමන්ගේ වැරද්ද. වචී දුස්චරිතය පිරුවා. මිනිස්සුන්ට ඇදකලා. නේද? පරුස වචන කිව්වා. හිස් වචන කිව්වා. ඇනුම් පද කිව්වා. ඒ කිව්වට පස්සේ සසරෙදි කට ඇද වෙලා තමයි ඉපදේ. මේ කියන එක නෙවෙයි කියවෙන්නේ. කියන එක නෙවෙයි කියවෙන්නේ. වෙන එකක් කියවෙන්නේ. අහන් ඉන්න අමාරු. අනිත් එක තමයි ඒ කියන පුද්ගලයා කියන වචනේ කවුරුත් පිළිගන්නේ නැහැ. අපේ ලංකාවේ සමහර දේශකයන් වහන්සේලා ඉන්නවා ඉතා උසස් උන්වහන්සේලාගේ වචනය කවුරුත් පිළිගන්නවා. ඒ වචනෙට දමණය වෙනවා. හැබැයි හැමෝට මේ වාසනාවක් නැහැ. ඒක ඒ ස්වාමීන් වහන්සේලා සසරෙදි පුරපු වචී සුචරිතය. ඒ නිසා මේ වචනය මෘදු මොළොක් වෙන්නට ඕන, මෛත්‍රී සහගත වෙන්නට ඕන. එහෙමනම් වෛර බැඳ ගන්න නැති කෙනාගේ වේරන්තේ සූපසම්මති වෛරය සංසිඳෙනවා. තරහ සංසිඳෙනවා. හිත සංසිඳෙනවා. දුක සංසිඳෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමයි ලක්ෂයක් ස්වාමීන් වහන්සේලා අමා නිවන් සුව සාක්ෂාත් කළේ. මේ පදාටෙන් තමයි ලක්ෂයක් නිවන් දැක්කේ. එන අපි පුදුම වෙනවා නේද? අපිට ඇයි ඒක වෙන්නේ නැත්තේ? කලින් මම හේතුවක එකක් තමයි පිනමදි බව. අනිත් එක තමයි ප්‍රඥාව තිබුණත් බෝධි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් දැන් සෝවන් වෙන්නේ නැති බව. ඔය දෙකම තියෙනවා. ඒ දෙකෙන් කෙසේ වේවා අපි සතුටු වෙන්න ඕන, අනුමෝදන් වෙන්න ඕන. මේ එකම ගාථා රත්න දෙකෙන් එකම කතන්දරයෙන් ලක්ෂයක් දෙනා එදා අමා මහ නිවන සාක්ෂාත් කළ දේශනාවක් තමයි අද ඔබ අපි ශ්‍රවණය කළේ. අපි ප්‍රාර්ථනා කරමු අපටත් මේ ධර්ම ශ්‍රවණය, මේ ධර්ම දාණය ඒකාන්තයෙන් ලෝතුරා නිවණින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමින් අද බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීම සඳහා මේ දේශනාව සඳහා දායකත්වය දරලා තියෙන්නේ කොළඹ 7 රොස්මඩ් ප්ලේස් නොම්බර 5 නිවසේ පදිංචි මානෙල් වික්‍රමසිංහ මහත්මිය විසින්. ඒ මහත්මිය නමින් මියපරලයන්ට එදුණු දයා චන්දන වික්‍රමසිංහ ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් වේවා කියන ප්‍රධාන බලාපොරොත්තුවත්, ඩොනල් විජේරත්න පියාණන්ට, සුසිලා විජේරත්න මවට, ඇස්ලින් වීරසූරිය ආච්චි අම්මාට මේ අනන්ත පුණ්‍ය බලයෙන් සසර ගමන සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන, ඒ වගේම ජේමිස් වීරසූරිය සීයාට, ඒ වගේම සසර ගමනේ මේ මානෙල් වික්‍රමසිංහ උපාසිකාව නමින් මියගිය යම්තාක් ඥාතින් වේ නම්, ඔබ අප නමින් මියගිය යම්තාක් ඥාතින් වේ නම්, ඒ සියලුම ඥාතින් සුවපත් වේවා, සසර ගමන සුවපත් කරගෙන නිවණින් සැනසෙත්වා කියලා අනුමෝදන් කරන. විශේෂයෙන් ඒ මානෙල් වික්‍රමසිංහ උපාසිකාව බොහෝ සතුටු වෙන්න, ඒ උපාසිකාවගේ දායකත්වය නිසා බොහෝ දෙනෙක් දහස් ගණනින් බොහෝ දෙනා මේ ධර්මයේ ලංකාවාසී ලෝකවාසී ජනතාව ශ්‍රවණය කරලා යම් කෙනෙක් සතුටු වෙනවා නම් සැනසෙනවා නම් ඒ කෙනෙක් පාසා එතුමියටත් සැනසීම උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. වගේම තවද ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා දායක වෙන පින්වතුන්ලා, දැනට සුජීවත්ව සිටින මානල් වික්‍රමසිංහ මහත්මිය සහ එතුමියගේ දියණිය ෂමීනා හා බෑනනුවන් වන ලෝරෝන් මහතාට, මුණුපුරා සෙබස්තියන් සහ මිනිපිරිය සනෙලා යන පවුලේ සියලු දෙනා නිදුක් නිරෝගී දීර්ඝාෂ ලැබේවා, සුවසේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම ලැබුවා වූ නවවසර ලක්වැසි ලෝවැසි සියලු දෙනාට කොරෝනා රෝග බියෙන් අතමිදීමට ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දම්සතර රූපවාහිනී නාලිකාවේ සභාපති ආචාර්ය දික්වැල්ලේ තිස්ස නායක ස්වාමින් වහන්සේටත්, ඒ විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේටත් ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ දේශනා පැවැත්වෙන ඓතිහාසික විහෙරගලාරණ්‍ය සේනාසනේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේටත් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබමින් සුවසේ පාරමි ධර්ම සපුරා ගන්න ලැබේවා කියලා ආශිර්වාද කරන. විශේෂයෙන් දික්වැල්ලේ තිස්ස නායක ස්වාමින් වහන්සේ කරන මේ උදාරතර සාසනික සේවයේ උන්වහන්සේට සසර ගමන සුවපත් වී ප්‍රඥා පාරමිතාවක්ව නිවණින් සැනසෙන ලැබේවා කියලා අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒගොල්ලෝ අපටත් ආශිර්වාද කරලා තියෙනවා නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා, එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දම්සතර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ලෝවැසි සියලු දෙවියන් මිනිසුන් සැමට සසර ගමන සුවපත් වී
ප්‍රාර්ථන උතුම් බෝධියෙන් නිවණින් සැනසෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා